සුදතුම් පියතුමන් විසින් ක්‍රිස්තියානි චින්තනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ඉහළම ලියවිල්ල විශ්ව ලේඛනයක් ලෙස අපි හඳුන්වනවා. වර්තමානයේ එම විශ්ව ලේඛන පිළිබඳව ගැඹුරු කතිකාවතක් ඇති වෙන්නෙත් නැති තරම් එය ක්‍රිස්තියානි සංඝ තුලවත් වර්තමානයේ වන විට දක්නට නොමැති තත්ත්වයක් තමා තියෙන්නේ. යම් 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 අවස්ථාවල සුළු සුළු අයරුන් උනත් ගැඹුරු ලෙස ඒවා සංවාදයට ලක් වෙන බවක් පෙනෙන්නට නැහැ. එම හේතුව නිසාවෙන්ම අද ජේසුස් සාමූහිකයේ අපි කාලීන අවශ්‍යතාවයක් ලෙසේ දකිමින් ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සියල්ලෝ සහෝදරයෝය සමාජ විශ්ව ලේඛනය පිළිබඳ ගැඹුරු කතිකාවතක් ආරම්භ කිරීමට පසුගිය දින කිහිපයේදී තීරණය කළා. ඉතින් එමගත් තීරණය අද දවසේ ක්‍රියාවට නැංවීම තමයි අපගේ කාර්ය. ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සියල්ලෝ සහෝදරයෝය විශ්ව ලේඛනය අප දන්නවා එක් රැයකින් අපට කතා කරලා අවසන් කරන්න පුළුවන් විශ්ව ලේඛනයක් නෙමේ. ඉතින් එම නිසා මෙම කතිකාවත දින තුනක් ඔස්සේ සිදු කරගෙන යාමට අප සාමූහිකව තීරණය කළා. ඉතින් එම ගැඹුරු කතිකාවතේ පළමු දිනය අදයි. අද දින පළමු කතිකාවත ආරම්භ කිරීමට පෙර අප සියලු දෙනාම ආරම්භක යාඥාවට සම්බන්ධ වෙමු. ඉතින් ආරම්භක යාඥාව මෙහෙවීමට අද ජේසු සාමූහිකයේ නිසලි සොයරියට මම ආරාධනා කර සිටිනවා. ඔව්, අපි අද දවසේ මේ හෝරා කීපය ආරම්භ කරන්න පෙර පුංචි යාඥාවකට ඇතුළු වෙමු. දින තුනක් පුරාවට මේ මෙනෙහි කිරීම මේ යාඥාවට අපි එකතු වෙන්න නියමිතව තියෙනවා. ෆ්‍රැන්සිස් උදුතුම් පියතුමාගේ සියල්ලෝ සහෝදරයෝ විශ්ව ලේඛනය යාඥාවක් ලෙස මෙනෙහි කරන්න මේ දින තුල අපි උත්සාහ කරන්නට අවශ්‍යයි. ඒ ගැඹුරු යාඥාවට ඇතුළු වෙන්න අපි ශුද්ධාත්මයන්ගෙන් අවශ්‍ය ආලෝකය මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමු. යාඥාවට ඇතුළු වෙන්න කොරින්ති ලිපියේන වගන්ති දෙකක් මම මේ විදිහට කියනවා, ඒකට අහුන්කම් දෙන්න. ඒ වචන ගැන ඒ වචන එක්ක ඔබ ඉන්න. මනුෂ්‍ය ශරීරෙහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එකම ශරීරයක් වන්නාක් මෙන් ජුදෙව්වරුන් හා ග්‍රීකයන් හෝ වේවා වහලුන් හෝ නිදහස් අය වේවා අප සියල්ලෝම ආත්මයානන් තුල එකම ශරීරයක් වෙමු. කිතුනුවන් ලෙස අපි අදහන්නේ මුළු මානව සංහතියම දෙවියන්ගේ දූපුතුන් වෙනවා කියලා. නමුත් ඒ ඇදහිල්ල ජීවත් කරන එක අතිශයින් දුෂ්කරයි. සමහර අපිට ඒ ඇදහිල්ල තුළ ජීවත් කරන්න ගියපු ඒ අත්දැකීම් ඇති දුෂ්කර අත්දැකීම්. ඒ සත්‍ය විශේෂයෙන් අපේ සමාජය තුළ මේ සමාජ යථාර්ථය තුළ මේ පවතින සමාජය තුළ ජීවත් කරන එක මං හිතන්නේ ඊටත් වඩා දුෂ්කර කාර්යයක්. ඉතින් මේ මොහොතේ සිට අපි ඇතුළු වෙන මේ දින තුනක ගැඹුරු යාඥාව තුළ ජේසුතුමන් තුළ පැවතිච්ච ඒ සැබෑ ආදරේ සැබෑ සහෝදරත්වයේ ආකල්පය අපේ කරගන්න ශ්‍රද්ධාවෙන් අපි නැවතවරක් වරප්‍රසාද ඉල්ලා සිටිමු. සියලු දෙනාම සියල්ලෝ සහෝදර සහෝදරියන් වන ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත අපේ සමාජය තුළ මේ පෘථිවිය තුළ අපේ කාලේ මේ කාලයේදී ඉටු කරන්න අවශ්‍ය වනම් තරුණ තරුණියන් ලෙස වැඩිහිටියන් ලෙස ඒ අපේ කණ්ඩායම් තුළ පැවදි සොයුරු සොයුරියන් ලෙස ඒ අවශ්‍ය වර ප්‍රසාද අපි ඉල්ලා සිටිමු. ඒ ඉල්ලීමත් එක්ක අපි ඒ සහෝදරත්වය පිළිබඳ ගයන ගීතිකාවක් සමඟ එක්වෙමු. Thank you.
කවුරු වුවත් ඔබ කොතැන වුවත් ඔබ මගේ සහෝදරයා මගේ පටපිලි ඇඳක් වැරහැලි ඇඳක් ඔබ මගේ සුහුයුරකි සිතුමට පැතුමට පටහැනි වූවත් ඔබ මගේ සුහුයුරකි ජාතිය පෙරපත මොනවා වූවත් ඔබ මගේ සුහුයුරකි ගෞරුවුවත් ඔබ කොතැන වුවත් ඔබ මගේ සහෝදරයා මගේ නිසලි කවුරු වුවත් ඔබ කොතන වුවත් ඔබ මගේ සහෝදරයා මගේ සහෝදරිය වත්මන් පාරිසරික ආර්ථික සමාජීය හා දේශපාලනික ගැටලුන්ට පිළිතුරක් සෙවීමට නම් අපගේ සහෝදරත්වයේ දෑත් සවිමත් විය යුතුය
එම සහෝදරත්වය තුල තමාවත් ලෝකයාවත් ගලවා ගත හැකි ආකාරය පිළිබඳව සියල්ලෝ සහෝදරයෝ විශ්වලේඛනය තුල සුදතුම් පියාණන් අපට කරුණු පැහැදිලි කර දක්වනවා. ඉතින් අද දින පැවැත්වෙන මෙම පළමු කතිකාවතේ තේමාව වන්නේ අඳුරු වළාමැද පාරේ ආගන්තුකයින් යන්නයි. ඉතින් මෙම තේමාව ඔස්සේ යමින් අද දින අදහස් දැක්වීමට ගරු ජීවන්ත පීරිස් කියතුමන් අපත් සමග සම්බන්ධ වී සිටිනවා. සියල්ලෝ සහෝදරයෝ විශ්වලේඛනයේ පළමු හා දෙවන පරිච්ඡේද ඇසුරෙන් අද දින සිය අදහස් දැක්වීමට අපත් සමග සම්බන්ධ වී සිටින ගරු ජීවන්ත පීරිස් පියතුමන්ට ඉතා ආදරයෙන් මා ආරාධනා කර සිටිනවා. හොඳයි, ඔක්කොන්ටම ජේසු පිහිටයි. මම ඔබ හැම කෙනෙක්ම නැවත වතාවක් අදරින් පිළිගන්නවා සචිත් සමගම. ස්තුති නිසලි, ස්තුති සචිත්. අපි ඉල්ලා සිටින ආදරයෙන් හැම කෙනෙක්ටම අමතක වුණොත් අනිවාර්යෙන්ම ඔබේ ෆෝන් එකේ මියුට් කරලා තියන්න, මයික් එක තියෙන තැන මියුට් කරලා තියන්න. එතකොට පැහැදිලිව ඇහේ, නැත්නම් ඔබේ සද්ද අපිට ඇහෙන්න පටන් ගන්න නිසා. හොඳයි, අපි දන්නවා අද අපි මේ මෙනෙහි කරන්නේ ෆ්‍රතෙල්ලි තුත්ති, එහෙම නැත්නම් සියල්ලෝ සුහුයුරෝ, එහෙම නැත්නම් ඕල් ආ බ්‍රදර්ස් ඇන්ඩ් සිස්ටර්ස් කියන විශ්ව ලේඛනය 2020 ඔක්තෝබර් මාසේ 3 වෙනි ශුදු ෆ්‍රාන්සිස් මුනිතුමා සොහොන් ගැබ මත ෆ්‍රාන්සිස් ශුද්ධෝත්තම පාපංශේ මේ අත්සන් කරලා ප්‍රකාශයට පත් කරන්නේ. එනිසා අපි අද දවසේ මේ කරන කතිකාව අද අපි ආරම්භ කරන අද 15 වෙනිදා, ඊට පස්සේ 17 වෙනිදා, ඊට පස්සේ 19 වෙනිදා. මේ කතිකාව ඇත්තටම කියලා තිබ්බා වගේම ටිකක් ගැඹුරු කතිකාවක්. ඒ කියන්නේ පුංචි සමාජ සංවාදයකට ආරම්භයක් දෙන්නයි අපිට අවශ්‍ය. ඒ නිසා මේ අපි ගෙවන හෝරාව, හෝරා එකමාර වගේ කාලය ඔබට ටිකක් බරයි වගේ දැනෙන්න පුළුවන්, බෝරින් වගේ දැනෙන්න පුළුවන්. හේතුව මේක විශ්වලේඛනයක් කියන්නේ එන්සිකලිකල් කියලා කියන පාප් වහන්සේගේ මෙනෙහි කිරීම, දැක්ම, ශුද්ධාත්ම අනුභවය තුළ ඉදිමින් සවන් දීම, මේ සමාජයේ තියෙන දේවල් තේරුම් ගනිමින් මේ වෙලාවේ මොනවද ජේසු අපිට කියන්නේ කියලා එතුමන් අපිට ඉදිරිපත් කරන ප්‍රකාශනයක්. ඉතින් මේ ප්‍රකාශනය ඇතුලේ ප්‍රශ්න වගේම සමාජයක් සමස්තයක් ලෙස මේ ක්‍රමය තුළම අපි විඳවමින් අර්බුද මතු කරනවා එතුමන්. ඒ නිසා සමහර වෙලාවට මේ සංවාදය ඇතුලේ ඔබට හිතේ මේක අයියෝ මේක හරියට දේශපාලන කතාවක් වගේ, එහෙම නැත්නම් මේක ආර්ථික විද්‍යාව වගේ, එහෙම නැත්නම් මේක හරිම තියරොටිකල්, හරිම තේරුමක් නැහැ වගේ කියලා පොඩ්ඩක් අල්ලගෙන ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. හේතුව අපි දන්නවා අපි පුංචි කාලේ ලෙඩක් දුකක් හැදුනම ඉක්මනින් පැනඩෝල් බිහිලා ඒ ලෙඩේ යට ගැහුවට හොඳ බෙහෙතක්, ඒ කියන්නේ හොඳට වෙද මහත්තයෙක් ළඟට ගිහිල්ලා හොඳට පතාටයකට හිඳලා හොඳ කසාය වඩියක් දෙකක් තුනක් බිව්වම තමයි නිට්ටාවටම ඕන ලෙඩක් හොඳ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි සාමාන්‍ය වෙනද පල්ලි ඉහන දේශන නැත්නම් වෙනද මම සහ අපි කරන දේශන වලට වඩා මේක චුට්ටක් වෙනස් වෙයි. හේතුව මේ සංවාදයකට යමින් සිටින සහ මෙනෙහි කිරීමේ අත්‍යවශ්‍ය කාලයක් නිසා. ඒ නිසා රත්තරන් අමේ තාත්තේ ආදර දුවේ පුතේ අපි මෙනෙහි කිරීම තුළ ඉමු. පළවෙනි පැය භාගය අපි ගන්නේ පළවෙනි පරිච්ඡේදයේ පිළිබඳව මෙනෙහි කිරීමක් කරන්න. ඒ කියන්නේ මේ මොකක්ද අපි ගෙවන සමාජයේ තියෙන තත්ත්වය මේ වෙලාවේ. What is the critical situation of the society we are existing? මේ තත්ත්වය ගැන
පාපහසේකරණ විග්‍රහයට සවන් දීම සහ බෙදා ගැනීම ඒ පැයභාගය ගියාට පස්සේ අපි සාකච්ඡා වටයකට අපි ඇතුල් වෙනවා එතකොට ඔබට අවස්ථාව තියෙනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඔබට යම්කිසි ප්‍රශ්න තිබ්බොත් ඕනනම් ඉන්බොක්ස් එකට එවන්නත් පුළුවන් ඒක අපේ මෙහෙවන තරුණ තරුණියන් මේක බලලා අපිට යොමු කරයි එහෙම නැත්නම් කෙලින්ම ඔබට අහන්නත් පුළුවන් මයික් එක ඔන් කරලා ඒ අපි මේ කතා කරන දේවල් මත ඔබට යම්කිසි ප්‍රශ්න නැගෙනවා නම් එය සටහන් කරලා හො තියාගන්න අපි ප්‍රශ්න සාකච්ඡාවකට සංවාදයකට ඉදිරියට යමු ඊට පස්සේ නැවතත් දෙවෙනි පරිච්ඡේදයේ මොකක්ද මහන්සේ ඊළඟට දෙවෙනි පරිච්ඡේදය කියන්නේ කියලා අපි දෙවනුවට යනවා ඊළඟ මෙනෙහි කිරීමට රයිට් දැන් මේ සියල්ලු සුහුයුරෝ කියන වචනය බැලූ බැලමට ටිකක් ඒක ඇවිල්ලා මේ පුරුෂාධිපත්‍යයෙන් ලිවිලා වගේ නේද නිකන් කාට හරි කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්ත්‍රීවාදීෙකුට කො මේකේ මේ ගැහණුවයි ගැන නෑනේ ප්‍රතිලිතුත්ති කියලා කියන්නේ සියල්ලෝ සුහුයුරෝ නිකන් ඕල්ලා බ්‍රදර්ස් වගේ අර්ථයක් එන්නේ නමුත් මේකේ ගැඹුරු අර්ථයක් තියෙනවා මොකක්ද අසීසියේ ෆ්‍රැන්සිස්තුමා අපි දන්නවා ඉතාලි ජාතිකයන් ෆ්‍රතෙල්ලි කියලා කිව්වම ඒ කියන්නේ සහෝදරයෝ කියලා කෝ සිංහලට වඩා ඒක ඉතාලි භාෂාවෙන් තමයි ශබ්ද වර්ණගින්නේ ඒක ලිංග ભેදයකින් තොරව ඉතාමත් හෘදයාංගම කරන ආමන්ත්‍රණයක් ඉතින් අසීසියේ ෆ්‍රැන්සිස්තුමා සියවස් 8කට වගේ පෙර හිටිය මහා දැවැන්ත අධ්‍යාත්මික අපේ යුග පුරුෂේ උන්වහන්සේ නිතරම කතා කරන්න පෙළඹුණා මේ ෆ්‍රතෙල්ලි තුත්ති අපි ඔක්කොම සහෝදරයෝ කියන ප්‍රකාශනයේ උන්වහන්සේ තුල නිරන්තරයෙන්ම ජබ් වෙලා තිබ්බා. ඉතින් ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පහම්පාන්සේ අපි දන්නවා ලෞදාතෝ සි. එහෙම නැත්නම් වේ ප්‍රශංසා කියන උන්වහන්සේගේ දෙවන විශ්වලේෂණය විශ්වලේඛනය අපි මේ ලෞදාතෝ සි කියන වේ ප්‍රශංසා කියන විශ්වලේඛනයේ පාරිසරික අපේ මහා පොළොව අපේ පුදු නිවහන රැකගන්නේ කොහොමද කියලා කරපු ඒ විග්‍රහය පසුව දැන් 2020 ඔක්තෝබර් 10 ඔක්තෝබර් මාසෙ 3 වෙනිදා ප්‍රකාශයට පත් කරන මේ ෆතෙල්ලි තුත්ති කියන ප්‍රකාශනය. ඇයි මේක ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පහම්පාන්සේ නිකුත් කරන්නේ? උන්වහන්සේ තීරුම් ගන්නවා අපි මේ පුදු නිවහන මුළු විශ්වයම ආරක්ෂා කරගන්න අත්‍යවශ්‍ය කාරණයක් මේ වෙලාවේ. හැබැයි ඒක කරන්න හම්බෙන්නේ අපි මෙතන බෙදිලා. අපි මෙතන දුරස් වෙලා. අපි මෙතන ඉන්නේ හැම අතින්ම රිදිලා. ඒ නිසා ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පාපාන්සේ අපට ආරාධනා කරනවා මේ විශ්වය ගොඩ ගන්න නම් ඉස්සෙල්ලාම අපි සියල්ලෝ සහෝදර සහෝදරියෝ එකම දේව තාත්තගේ සහෝදරයෝ කියන ඒ අතුලාන්ත බැඳීමට අවදි වෙන්න අවශ්‍යයි අපිව අභ්‍යන්තරීකව මානසිකව බෙදලා තියෙනවා යම් කිසි විදියකට මේ මුළු සමාජ ක්‍රමයම. ඉතින් අපි ඒක දකිමු. ඒ නිසා ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පාපාන්සේ මෙය ප්‍රකාශිතපත් කරන්නේ මානව සහෝදරත්වයත් සමාජ මිත්‍රත්වයත් ගැන සාකච්ඡා කරන්න. එතකොට මේ වචන වලට බය වෙන්න එපා. මානව සහෝදරත්වය කියලා අපි කියන්නේ ෆ්‍රැටර්නිටි. ඒ කියන්නේ අපේ සහෝදර බැඳීම්. මොනවාද අපේ සහෝදර බැඳීම්? කොහොමද අපිට අනිත්‍යව දැනෙන්නේ කියලාද? සමාජ මිත්‍රත්වය කියන්නේ සෝෂල් ෆ්‍රෙන්ඩ්ෂිප්. ඒ කියන්නේ අපිට කොහොමද මගේ මිත්‍ර සම්බන්ධකම් මම කොහොමද දියත් කරන්නේ ඒක කොහොමද නෙට්වර්ක් එකක් විදියට ඒක කොහොමද ජාලයක් විදියට ගොඩ නැගෙන්නේ එතකොට මේ මානව සහෝදරත්වය සහ සමාජ මිත්‍රත්වය මේ වචන චුට්ටි චුට්ට අපි පුරුදු වෙමු එක්ක මොකක්ද අපේ සහෝදරත්වය කියන්නේ මොකක්ද අපේ සමාජ මිත්‍රත්වය කියන්නේ මොකද අපිට ඔක්කොට මිත්‍රයෝ ඇති අපිට ඇති මම ඔබෙන් අහුවොත් එම මිතුරු මිතුරියන් කී දෙනෙක් ඉන්නවද කියලා ඇඟිලි වලින් ගණන් කරලා කියයි මෙච්චරක් ඉන්නවා මගේ හොඳම යාළුවා මගේ හොඳම යහළුවෝ යෙහෙළියෝ මෙච්චරයි කියලා සමහර අය කියයි අයියෝ මගේ FB එකේ මට නම් දැන් 5000කටත් වැඩියේ ඉන්නවා ඊට වඩා ඇක්සෙප්ට් කරන්න බෑ ගොඩාක් අය මාව ෆලෝ කරනවා මොකක් කටි කියයි හැබැයි නිකන් මම ඔබෙන් මේ මොහොතේ ප්‍රශ්නයක් අහනවා අපි ඔන්ලයින් chat කරනකොට හරි නැත්නම් මුහුණු පොතේ අපි සම්බන්ධ වෙනකොට අපිට යාළුවෝ ගොඩාක් ඉන්නවා කියලා දැනුණා දැන් මේ වෙලාවේ මෙතන අපි 100ක් සම්පූර්ණ වෙලා ඉන්නවා 100ට වඩා සම්බන්ධ වෙන්න බෑ මේ වගේ සංවාදයක ඊට නිසා තවත් අය ඒකට සජීවීව සම්බන්ධ වෙනවා සජීවීව සම්බන්ධ වෙනවා සයිට් සරා දැන් මේ සම්බන්ධ වෙන ඔක්කොමලා අපි මම කිව්වොත් එහෙම ඔබ මාගේ මිතුරන් ඔබ මාගේ සොහොයුරන් කියලා ඔබ ඒකට
විරුද්ධ වෙන එකක් නැහැ. හැබැයි දැන් මම මෙහෙම කතා කරගෙන යද්දී අපි ඔක්කොම මෙහෙම එකට බලාගෙන ඉන්නවා සමහර වෙලාවට අහගෙන ඉන්නවා. මට මේ හුස්ම ගැනීමේ ඔක්සිජන් අඩු වෙලා මේ දවස්වල හැමතැනම වෙනවා වගේ ඔක්සිජන් අඩු වීම තුළ මට හුස්ම ගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා මම මෙතන ඇදගෙන වැටුනොත් එහෙම මෙතන ඉන්න 100ටවත් නිතන් ඊටත් වඩා සංඛ්‍යාවක් මේක දිහා බලන් හිටියත් කිසි දෙයක් ඔබට කරන්න පුළුවන්ද? කරන්න බැරි තත්ත්වයක් තියෙනවා ශාරීරිකව දෙයියන්ට තමයි කියන්න වෙන්නේ. මේ 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 සංවාදයට මම ලෑස්ති වෙනකොට දැන් මේ පය භාගයට ඉස්සෙල්ලා තරුණයෙක් ඒ තරුණයා අපිත් එක්ක අද මෙතන සම්බන්ධ වෙන්න හිටියේ මේකට මට පොඩි කෙටි පණිවිඩයක් එවනවා ෆාදර් නැවතත් ජාතික රෝහලට මාව හරවලා යව්වා හුස්ම ගන්න බෑ ඔක්සිජන් මදි කියනවා මට හුස්ම වැටෙන්නේ නැහැ යාඥා කරන්න කියලා දැන් මේ වෙලාවෙත් අද මෙතන එන්න හිටිය අයත් අද හුස්ම ගන්න බැරුව ජීවිතේ තව මොහොතක් ජීවත් වෙන්න අරගල කරනවා පොරබදිනවා ජීවිතෙත් එක්ක අපිට මොනවද කරන්න පුළුවන් අපි හිතන් හිටියට අපි ඔක්කොමලා බැඳිලා අපිට ඔක්කොම සෝෂල් නෙට්වර්ක් තියෙනවා අපි ලොකු සම්බන්ධකම් ජාලයක ඉන්නේ කියලා ඇත්තටම ගත්තොත් එහෙම අපිට කරන්න පුළුවන් දේවල් හරියම අවම කරලා 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 නමුත් අපි හිතන් ඉන්නවා අපිට බොහෝ දේවල් කරන්න පුළුවන් කියලා. යන්නේ මිත්‍යාවෙ මිදෙන්නයි මේ ආරාධනාව. ඉතින් ඒ පසුබිමත් එක්ක අපි බලමු අසීසි ෆ්‍රැන්සිස් තුමා හමු වෙන්න යනවා ඉජිප්තුවේ සුල්තාන් කෙනෙක්ව. ඉජිප්තුව තියෙන්නේ ඉතාලිය අසීසියේ කියන ගමේ ඉඳලා කිලෝමීටර් 10000 ගාණක් ඈත. එතකොට මලික්කෙල් කමිල් කියන මේ මුස්ලිම් සුල්තාන්වරයව හම්බෙන්න යනවා මේ අසීසිය ෆ්‍රැන්සිස්තුමා. අපි දන්නවා ඒ කාලේ අස්සකරත්ත තිබ්බ කාලයක්. නමුත් අස්සකරත්වත් එතුමන්ට තිබ්බේ නැහැ. හේතුව එතුමාගේ තාත්තගේ තිබ්බ ඔක්කොම සියල්ල සේසත අතෑරලා මගේ තාත්තා විශ්වයේ දේවතාවතයි කියලා අයිති කරගෙන තමයි මේ අසීසිය ෆ්‍රැන්සිස්තුමා පාරට බැස්සේ මට මේ අහස පොළව මේ ඉරහඳ සියල්ලෝ සහෝදර සහෝදරියෝ සහ පීඩිතයෝ දිලින්දෝ මගේ සහෝදරයෝ කියලා අත්දැකීම. ඒ නිසා ඔහුට තිබ්බ අස්වරත සහ සීළු සිටුමැදුරු අතහැරලා ආපු අසීසි ෆ්‍රැන්සිස්තුමාට ඇවිදින්න තිබ්බේ නිරුවත් දෙපා විතරයි. කිලෝමීටර් ගාණක් හිමේ මහවැස්සේ සීතලේ එතුමන් ඇවිදලා යනවා. මොකටද? ඊජිප්තුවේ ඉන්න සුල්තාන් මුස්ලිම් සුල්තාන්ව හම්බෙන්න මලික්කෙල් කමල් කියන සුල්තාන්වරයාව. ඇයි හම්බෙන්න යන්නේ? ඒ කාලේ පොඩි පොඩි රාජ්‍යන් එහෙම නැත්නම් පොඩි පොඩි කණ්ඩායම් අතර විවිධ යුද්ධ කෝලහල තිබ්බා. ජාතිවාදය සහ ආගම්වාදය සහ සිටුවරවාදයක් දරුණු ලෙස යුද කෝලහල කරමින් තිබුණා. මෙන්න මේ සමයේ අසීසි ෆ්‍රැන්සිස්තුමා තීරණයක් ගන්නවා, මට පුළුවන් ද අසීසියට වෙලා ඉතාලියට වෙලා මගේ මේ ජීවිත ගමන කරගෙන ඉන්න මේ වෙලාවේ ගිනි ගන්නවා ක්‍රිස්තියානින් සහ මුස්ලිම් අරාබිවරුන් අතර යම්කිසි ටෙන්ෂන් එකක් යම්කිසි අර්බුද ගොඩ නැගෙමින් පවතිනවා. තැන් තැන්වල මිනිස්සු කෝලහල කරගන්නවා, ගිනි තියා ගන්නවා, මරා ගන්නවා. මට නිකන් ඉන්න බෑ, ඒ නිසා මම එළියට බහිනවා කියලා එතුමා දුර කතර ගෙවාගෙන මහා පීඩාවල් මැදින් එතුමා ගමන් කරනවා. එතුමා යන්නේ with the open heart. ඇයි? විවෘත හදවතකින් යන්නේ. හේතුව භාෂාව වෙනස් සුල්තාන්වරයාගේ, ආගම වෙනස්. එතකොට මේ අසීසි රජතුමා බැලූ බැල්මට නිකන් ගෝණි දෙදි වගේ ඇඳගෙන හිටියේ. සාමාන්‍ය මිනිස්සු කිව්වේ පවරෙල්ලෝ කියලා. ඒ කියන්නේ අර හිඟන්න කියලා කිව්වේ. එතකොට මේ අර හිඟන්න කියලා කියන සාමාන්‍යයෙන් සමාජ සම්මත අනන්‍යතාවයක් නැති නේ, කාර්යකින් ගිහලා බහින්නේ නැහැ. අපේ කාලේ අද ගොඩාක් ආගමික නායක යනවා වගේ හමුදාවල් වට කරගෙන යන්නේ නැහැ. ඩිෆෙන්ඩර්ස් වල මේ කිසිම දෙයක් නැතුව ඔහි කෙලින්ම යන්නේ. එතකොට කිසිම දෙයක් මම ස්වාමි කෙනෙක් බ්‍රදර් කෙනෙක් කියලාවත් මුකුත් නැහැ. මොකද අසීසි ෆ්‍රැන්සිස්තුමා තේවාචාර්යවරයෙක් විතරයි වුණේ. පූජකවරයටවත් එතුමන් යන්න එතුමන් කිව්වා මම ඒක සුදුසු නෑ, මම එච්චර ශුද්ධවන්ත නෑ කියලා. මේ අසීසි ෆ්‍රැන්සිස්තුමා යනවා කිසිම අනන්‍යතාවයක් පෙන්වන්න නෑ. නමුත් තමන් තුළ ඇතුළාන්තේ විශ්වාසයක් තියෙනවා මේ වෙලාවේ ක්‍රිස්තුස් වහන්සේ තුළ මම නිහඬව නොසිටිය යුතුයි. ඒක ඒ ගමනත් සමගම එතුමාගේ ගෝලෙන්ට එතුමා කියනවා
be subject to every human creature for God's sake. එතුමා කියනවා දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබට හමු වෙන හැම ආගන්තුකෙකුටම යටහත් පහත් වෙන්න. ඒ කියන්නේ නිවට නියාලු වෙන්න කියනවා නෙවෙයි. මේ මේ තමන්ගේ බය අඩුකම් පෙන්වන්න කියනවා නෙමෙයි අනිත් අයට. යටහත් පහත් වෙන්න. Be subject. ඒ කියන්නේ ඔබ තව කෙනෙකුට කතා කරන්න ලෑස්ති නම් ඉස්සෙල්ලා ඔහුට සවන් දෙන්න, ඈට සවන් දෙන්න සූදානම් වෙන්න. ඔහු මොන જાතිය වුණත් අපි ඒ ගීතය ඇහුවා වගේ. එනිසා ඒකට සුදානම් වෙන්නේ ඒක පෙන්눔 කරන්නත් එක්කමයි අසිසි රජතුමා යන්නේ හේතුව සුල්තාන්ගේ භාෂාව වෙනස් අරාබි භාෂාව ඒක හරියට පැහැදිලි දැනන් හිටියේ නෑ අසිසි රජතුමා එතකොට කියලා දේවල් අතින් පයින් කියන්න වෙන්නේ එතකොට ඔහු පිළිගන්නේ නෑ මේ කවුද මේ ඇවිල්ලා තියෙන්නේ මේ හොරෙක්ද දන්නෙත් නෑ තක්කාඩිද දන්නෙත් නෑ කියලා වර්ධවා වටහා මේ ඔක්කොමත් එක්ක අවදානම බාරගෙන එතුමන් ගමන ගියා එතුමන් මුණ ගැහුණා එතුමන් මේ හැම දුෂ්කරතාවයක්ම ජය ගත්තා ඒ තුලින් अपे वत्मन शुद्धोत्तम पियतुमा फ्रांसिस शुद्धोत्तपा पांसे अपे टकियनवा मे असीसीए फ्रांसिस मुनितुमा गे अनुप्राणे उन्हांसे के इंस्पिरेशन ने कर अपे टे मे प्रकाशने अतुले हमुए नवाई कियला मोकादे उन्हांसे के या के असीसीए मुनितुमा तुलतिब ए अनुप्राणे देवियन वहांसे තාත්තකමේ ඒ අනුක්‍රාණය ඒ ඒ ස්පිරිට් එක එතකොට ෆ්‍රාන්සිස් ශුද්ධෝත්තම පාප වහන්සේ කියනවා ඇත්ත තාත්තෙක් වෙන්න ලේසි නෑ කියලා ඇත්ත තාත්තෙක් වෙන්න ලේසි නෑ දැන් ඉන්නවා තමයි තාත්තලා බත් තාත්තලා හිටියට තාත්තලා දුසිංගණන් හිටියට සැබෑ තාත්ත කෙනෙක් හොයාගන්න හරි අමාරුයි මේ ලෝකේ this world needs a father කියලා මේ වෙනකොට ලෝකේ පුරාම යනවා ලොකු හඬ නැගීමක් this world needs a father මේ ලෝකයට තාත්ත කෙනෙක් අවශ්‍යයි ඒකාධිපතිවරයෙක් නෙමෙයි මහා දවන්ත පාලකයෙක් නෙමෙයි පිය පියෙක් අවශ්‍යයි මේ ලෝකයට අපේ ගෙදරට තාත්ත කෙනෙක් අවශ්‍යයි මොකක්ද මේකේ තේරුම ෆ්‍රාන්සිස් දූත පාප වහන්සේ කියනවා ඇත්තටම තාත්ත කෙනෙක් වෙන්නේ අනෙක් අයව තමා වෙතට අද ගන්නවාට වඩා අනෙක් අයව ඔවුන් තුලම ශක්තිමත් වෙන්න ඉඩ හැරීමට අනේකාට ලං වෙන්න පුද්ගලයායි කියලා. ඒත් ඇත්ත තාත්ත කෙනෙක් කියලා කියන්නේ එහෙම නැත්නම් නායක නායිකාවක් කියලා කියන්නේ ඇත්ත අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් කියන්නේ තමා වෙතට තමන් ආදරය කරන අයව ලං කරගන්නවා එහෙම නැත්නම් ආකර්ෂණය කරගන්නවා තමා මත ගොඩනංවනවා කියන එක නෙමෙයි. ඒක ඕනෑම දෙමව්පියෙක් දැනුවත්ව නොදැනුවත්ව කරන දෙයක් වැඩි හිටියෝ ටීචර්ස් ලා පවා ටියුෂන් ක්ලාස් වල සර්ලා ටීචර් ලා පවා මේ මගේ ළමයා මෙයා තමයි මම තමයි මෙයාට ඉගැන්වුවේ මෙයා මේ ප්‍රතිඵල ගත්තේ මම උගන්වලා මගේ ස්ටුඩන්ට් නෑ සංසිද්ධුතෝ පාපංස කියන සැබෑ පියාණන් කියන්නේ තමන් වෙතට අනික් අය වැඩ ගන්නවට වඩා අනික් අය තුලම ඔවුන්ව ශක්තිමත් කරන්න ඉඩ හරින පුද්ගලයා තමයි තාත්තයි කියන්නේ තාත්තා රිද්දනවා තාත්තගේ ජීවිත ක්‍රියාකලාපය තුළ දරුවන්ට රිදෙන තැන් එනවා හැබැයි ඒක තාත්තා කරන්නේ කේන්තියෙන් නෙමෙයි දරුවට දරුවෙක් වෙන්න දවසක තාත්තා මියදුනත් දරුවා දෙපයින් නැගිටිනවා ඒ දුව ඒ පුතා දෙපයින් නැගිටලා ඒ දරුවා තමන්ගේ ගමන ඉදිරියට යනවා අන්න ෆ්‍රාන්සිස් චුද්දුත පාපංසික නම් මෙන්න තාත්තගේ සැබෑ ජීවිත ලකුණ අපිට අසීසියේ ෆ්‍රාන්සිස් මුනිතුමා තුලින් සුදෝතම පියතුමා ආරාධනා කරනවා මෙවැනි වූ පියවරයකට මෙවැනි වූ තාත්තකමකට පණ දෙන්න. හේතුව අද හැම කෙනෙක්ම බලන්නේ තමන් වටේ මිනිස්සු ගොඩනගාගෙන අම්මා ගෙදර වෙන්න පුළුවන් තාත්තා ගෙදර වෙන්න පුළුවන් තමන්ගේ පල්ලිවල වෙන්න පුළුවන් සංඝවල වෙන්න පුළුවන් තමන්ගේ සමාජයේ වෙන්න පුළුවන් බලන්නේ තමන් මත ගොඩනගන පුංචි පුංචි කණ්ඩායම් හදාගන්න. ඒක නිසාම ෆ්‍රාන්සිස් පාපංසේ කියනවා මේක තමයි ලොකුම අවදානම. ඇයි අපි අතර බෙදීම් වැඩි වෙලා තියෙන්නේ? ඇයි අපි පුංචි පුංචි කල්ලි හදලා කණ්ඩායම් හදලා බෙදුම් වාදේ? ඒ නිසාම අපේ ජීවිත විඳවනවා. ඒ නිසා සැබෑ තාත්තෙක් වෙන්න අසීසේ ෆ්‍රාන්සිස් මොනිතුමා තුලින්
देव तात्त तुलती बे घुने उबे मगे जीविते ट अपि ऐंद गामो अमे ताती दे पुते ये मैंने ही क्रीमक कर गामो एक हान गामं अपि हितम मामे हिम केनेक दनत्ता मामे पुंची दे टा दारुओत्ते केंती गन्ना द साहूदर साहूदर मामा आदर एक करना है ते क पुंची दे मटा डू पाडू आ कहती हूँ ना मटा गरुत्ते नया कीला मटा केंती आना वादे नत्ता मामा පලිගන්න පෙළඹෙනවත් මම කතා නොකර ඉන්නවත් එයා මට හරියට රෙස්පොන්ඩ් කරේ නැහැ එයා මගේ මිස් කෝල් එකට ආවත් කෝල් බෑක් කරේ නැහැ නිසා මට ඕනේ නැහැ කියලා හැම වෙලාවෙම පොසෙසිව් විදියට තමයි අනිත්‍යව ජීවිතේ බදාගන්නද පෙළඹිලා තියෙන්නේ එහෙම නැත්නම් ඔබට මට පුළුවන් ද එයින් එහාට ගිහිල්ලා අනිත්‍යයට ආදරය දෙන්න ඒක අමාරුයි දැන් මේ සතෙල්ලි තුත්ති සියල්ලෝ සොහොයුරෝ කියන මේ මහා සිහිනයට යන්න නම් අපිට ආරම්භ කරන්න වෙනවා අවදි කරගන්න කියලා උන්වහන්සේ අපිට ආරාධනා කරනවා ඒ වගේම මේ विश्व लेखन विशेष मुस्लिम राजतांत्रिक නායකයාව මුණ ගැහෙන්න ගිහිල්ලා ෆ්‍රැන්සිස් සුද්දෝත්තම පාප් වහන්සේ කියනවා මේ අපි හිතන පතන සහ කතා කරන දේවල් නිකන් එක ආගමකට එක ජාතිකට කොටු වෙන්න බෑ මේ කතා කරන බල විශ්ව සත්‍යතාවයක් ඒ නිසා ඔවුන් දීර්ඝ සාකච්ඡාවක් කරලා ඒ සාකච්ඡාවල් වල සම්පූර්ණ සංවාදයක් ලෙස එය ඩොකියුමන්ට් එකක් හැටියට ප්‍රකාශනයක් විදියට එය නිකුත් කරනවා ඒ නිකුත් කිරීමත් මේ සියල්ලෝ සොහුයුරේ විශ්ව ලේඛනයට සමගාමීව සිද්ධ වෙනවා. එතකොට අපි තීරුම් ගන්න ඕන මේවා නිකන් අපි මේ කියවන්නේ මෙනිහිකන් නිකන් මේවා නිකන් ඔහේ ලියවිච්ච දේවල් නෙමෙයි. පාප් වහන්සේ ක්‍රියාත්මක වෙමින් එතුමා යනවා බුඩාබියට එතුමා හම්බෙනවා ආයමත් භාෂා ප්‍රශ්න එනවා කතා කරද්දි ජාතිය වෙනස් සම්පූර්ණ තත්වයන් වෙනස් ඒ බහපත්කමයි මේ සංවාදෙ ගොඩනගා ගන්නවා. ඒකේ ද්විපාර්ශ්වික එකඟතාවයක් එනවා අපි ඔක්කොම එකතු වෙලා ඒ කියන්නේ මේ අපි සීළු දෙනාටම එකඟ වෙන්න පුළුවන් හර පද්ධතියන් තාම තියෙනවා ඒ නිසා බෙදලා බෙදිලා වෙන් වෙලා ගහ ගමරා ගන්න ඕනේ නැහැ කියන දේ සාක්ෂාත් කරමින් තමයි මේ විශ්ව ලේඛනය තුමන් නිකුත් කරන්නේ ඒකෙදි එක ප්‍රකාශනයක් මෙන්න මෙහෙම වුන් දෙදෙනාම අස්සන් කරනවා God has created all human beings equal in rights duties and dignity and has called them to live together as brothers and sisters api hama kenekotama deviyan wase kandawala thiyena api hama kenekotama deviyan wase kandawala thiyena sahodara sahodariyan lesa jeevath wenna e mokotada deviyan wahanse apiwa nirmanaya karala thiyenne minis jeevitha vidiyata api okkontama thiyenne ekama manava himikam api okkontama thiyenne ekama manava wagakim අපි ඔක්කොන්ටම තියෙන්නේ එකම මානව වටිනාකම්. ඉතින් මේ පදනමත් එක්ක බලමු මොකක්ද අම්මේ තාත්තේ දුවේ පුතේ මේ විශ්ව ලේඛනයේ තියෙන කාලෝචිත බව කියන උඩ කියන්න පුළුවන් අපෝ ෆාද දැම්මන් බෝරින් වගේ අපෝ කහගෙන ඉන්නත් එපා වෙන මේ වෙනම හරි රසවත්දයක් කියන්නේ කියලා. දැන් රසවත් දේවල් කියලා කියන්නේ දැන් එකන් හිතන්න පුළුවන් අපිට දැන් මොකටද පාපාස් මෙහෙම දේවල් ලියන්නේ ඇයි දැන් මේවා ලියුණාට ලංකාවට එනවා හරිම අඩුයි එහෙම මේ පොඩ්ඩක් ලියුණාට මේවා හරියට පරිවර්තනයේ අදටස් මේක සිංහල පරිවර්තනයක් නැහැ ඉතින් මේවා ඉංග්‍රීසියෙන් ලියවිලා තියෙන්නේ මූලික ඉතාලි වලට පස්සත් භාෂා වලට ගියත් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ලංකාවේ තියෙන්නේ ඉතින් මේවා තේරුම් ගන්නත් ලේසි නෑ මොකද මේකට යම් කිසි අධ්‍යයනයක් අවශ්‍යයි ඉතින් මේ මෙව මොකටද ලියන්නේ මොවත් තලක් තියනවද කියලා කෙනෙකුට හිතන්න පුළුවන් ඉතින් මේකේ කාලෝචිත බව කියන්නේ මොකද්ද සරල භාෂාවෙන් අම්මේ තාත්තේ දුවේ පුතේ මෙහි පාපංශය කියනවා අපි දවසින් දවස අනේකාව නිර්මාණය කරමින් යනවා we are creating and distancing the other බහුතරයක් අපිට දැන් පේන්න පටන් ගන්නවා එයා අනේකා ඒ නිසා
එයා අනිකා නිසා මගේ ප්‍රශ්නේ එයාගේ වෙනස් කියලා අපි අතර ද්‍රවීකරණයක් පොලරයිසේෂන් අපි අතර ලොකු දුරස්තර භාවයන් අපි නිර්මාණය කරනවා මේ තත්ත්වයට අපි අවදි වෙන්න අවශ්‍යයි කියලා ශ්‍රන්සිසු දුතුමා පන්සේ කියනවා ඒක අත්‍යවශ්‍ය අවදිවීමක් කියලා එතකොට අනිත් පැත්තෙන් මේ තත්ත්වය අපේ කරගන්න ශ්‍රන්සිසු දුතුමා මාසි කියනවා නෑ අනේකාව තමයි වැඩියෙන් නිර්මාණය කරන්නේ නමුත් අනේකාව අනේකා විදියට සලකන්නේ නැතුව අපේ කරගන්න ඉන්ක්ලූසිව් අපේ කරගන්න සිතුවිලි ධාරාවක් චින්තන පෙරලියක් අවශ්‍යයි කියලා ෆ්‍රැන්සිස් දොත පාපන්සේ අපිට පෙන්눔 කරනවා ජේසු දුන්නු ධර්මය මත ගොඩ නැගීමින් දැන් මේක ඇත්තද කියන එක චුට්ටක් අපි හිතුවොත් එහෙම පහුගිය දවස්වල එක පුද්ගලයෙක් මට කතා කරලා කියනවා ෆාදර් වැක්සින් එක ගහගත්තද කියලා මං කිව්වා නැහැ කියලා. ෆාදර් ඔන්න වැක්සින් එක ගහගන්න ක්‍රමයක් තියෙනවා පල්ලියට කෙනෙක් ඒක කරන්න පුළුවන්. අපි ඒක කරමු එහෙනම් කියලා කිව්වා. මං කිව්වා කොච්චර හොඳයිද දැන් මම ඉන්නේ ලංකාවේ නිවිතිකල දොළොස්වල මේ රබර් වතු පැත්තේ කඳුවල. ඉතින් මම කිව්වා අනේ කොච්චර එකක්ද මේ පැත්තේ පලාතේ කිසි මිනිස්සෙකුට කිසිම වැක්සින් එකක් තියා විටමින් සී පෙත්තක් වත් නැහැ. ඉතින් ඒ නිසා මේ අනේ ගේන්න පල්ලියට ඇතුළට අපිට බලලා කට්ටියට ගහන්න පුළුවන් නේ කියලා. ඉතින් මේ මිනිස්සයා මට ෆෝන් එකේ කියන නෑ 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 ෆාදර් මම කිව්වේ මේ ෆාදර්ට ගහන්න ඕන නම් පුළුවන් පල්ලියට ගෙනත් ගන්න. ඒතර මම කිව්වා එතකොට ඇයි දැන් මේ මම මට වඩා වැඩ කරනවන්නේ මේ හැමදාම රබර් වත් තාමත් මේ දවස්වලත් කොච්චර ලොක්ඩවුන් වුණත් හැමදාම කිරි කපන්න ඕන මහා වැස්සේ හති දාගෙන තෙමෙනවා හැමදාම දුක් විඳිනවා මේ කරද්දි සමාජ දුරස්තර භාවයක් නැහැ සමහරලා ටිකට වැඩ කරද්දි එක යායට ටිකට වැඩ කරන්නේ තේදලු කඩද්දි රබර් කරද්දි ඊට පස්සේ තේදලු කිරන්න ගියාම මේ එක ගොඩේ ඔක්කොම කරන්නේ මේ මොන සමාජ දුරස්තර භාවයක්වත් නැහැ ඉතින් මේ මිනිස්සු තමයි අපේ දේශ විනිමය වැඩියෙන් අපිට හොයලා දෙන්නේ ඉතින් ඒ නිසා ඉස්සෙල්ලාම ගහලා ආරක්ෂා කරගන්න ඕන මේ අපේ කඳුකර ද්‍රවිඩ ජනතාව හේතුව මේ වෙලාවේ රට දැද්දගෙන යන්නේ ආර්ථිකය අපේ කඳුකර ද්‍රවිඩ ජනතාව අඛණ්ඩ වැඩ කරනවා රබර් වතු සහ තේ වතු වල සානිත් වතු වල සහ අපේ අපේ වැඩ කම්හල් වල වැඩ කරන අපේ විශේෂයෙන් තරුණ දුවලා අම්මලා තාත්තලා ගාමන් ෆීල්ඩ් එකේ වැඩ කරන අය දැන් ප්‍රධාන වශයෙන් අනිත්වත් ටිකෙන් ටික සිද්ධ වෙනවා දැන් එයා නිසල ගහන්න ඕනේ අනේ ෆාදර් ඒ අනික් අයනේ අන්නේ ඒ වචනේ පැන්නේ පුද්ගලයාගෙන් බොහොම නිලධාරිය. පදේ අනික් අයට පස්සේ බලමු. අනික් අය others මෙන්න මෙතනයි අපි ඔක්කොමලා හිර වෙලා ඉන්නේ අම්මේ තාත්තේ දේපොතේ. අපි නොදැනුවත්වම අපි අනිකාව දවසින් දවස නිර්මාණය කරලා අනික් අය. එතකොට අනිකා ඉන්නවා අනික් අය පව් මොනවා කරන්නද? ඉතින් ඒගොල්ලෝ අනිත් අය. මට අපිට අපේ පවුලට ඉස්සෙල්ලා ගිහිල්ලා ගහගන්න එක වැක්සින් එක ඒ ටික ඉක්මනට කරගන්න කවුරු දන්න කෙනෙක්ට කෝල් එකක් දීලා ඒ ටික කර. ඉතින් දැන් මේක තමයි අපි තේරුම් ගන්න අවශ්‍ය අනිකා අපේ වෙනතුරු මේක ඉන්ක්ලූසිව් වෙනතුරු මේක අපි ඔක්කොම එකම බැඳීමකට එන්නකන් මේක වෙනස් වෙන්නේ නැහැ. තව මිනිස්සු මැරෙනවා. තව වසංගත රෝග පීඩා මේ පාරිසරික විනාශයන් තව තව තවත් පැතිරෙනවා හේතුව මේ අපේ අතර තියෙන මහා දුරස්තර වීමත් ද්‍රවීකරණයක්. ඒතන්ටයි අපි අවදි වෙන්න අවශ්‍ය. එතකොට ෆ්‍රැන්සිස් සුදුතුම පාපන්සේ කියනවා මේ තමගේ හැඳින්වීමේදී ඇත්තටම මොකක්ද මේ කොවිඩ් 19 අපිට පෙන්눔 කරේ බොහොම සරලව කොවිඩ් 19 අපිට නිරාවරණය කරා ව්‍යාජ සමාජ සුරක්ෂිත භාවය. එම උනේ නැද්ද? අපි හිතන් හිටියේ පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. අපි බලන් හිටියේ අපිට දැන් ගෙදරට වාහනයක් තියෙනවනම් අපිට ගෙදරට AC එකක් තියෙනවනම් අපි ළගම නගරයක් තියෙනවනම් හොඳ ලොකු ස්පිතාලයක් තියෙනවනම් අපිට බය වෙන්න දෙයක් නැහැ. අපේ ජීවිතය සුරක්ෂිතයි කියලා කොහේ හරි බැංකුවක් හරි ලොකු හරි ලොකු කම්පැනි එක මුදල් ටිකක් තැම්පත් කරලා තියෙනවනම් ආයෝජනය කරලා තියෙනවනම් බය වෙන්න දෙයක් නැහැ. ගෙවල් දෙකක් තුනක් තියෙනවනම් දැන් මෙහෙම කොච්චර අපි හිතාගෙන ආවත් කාලයක් තිස්සේ දැන් මේ වසංගත රෝගය අපිට කියාපානවා උඹලගේ මහා ගෙවල් ඇස්සේ උඹලට තියෙන මහා සුරසැප ඇතුලේ ඔබට මොනතරම් යාරාණ වාහන මොනවා තිබ්බත් ඔබට මේ රෝගය ඇතුලේ ඔක්සිජන් හිඟ වෙනකොට කිසි කෙනෙකුට බෑ
මදන්නක පවුල ඉතාම ධනවත් වාහන තුනක් ගෙදර තියෙනවා බිරිඳ අල්ලපු කාමරේ මියදෙනවා හුස්ම අදිනවා ස්වාමි පුරුෂයාට තහනම් ඒකට යන්න හේතුව ස්වාම් පුරුෂයා ඇස්මටික් දඩි පෙනහළු ආබාධකින් පෙළෙන කෙනෙක් දොස්තරලා තදබල ලෙස කියලා තියෙන ස්වාම් පුරුෂයා ඔබට යන්න බෑ අල්ලපු කාමරේ බිරිඳ උඩ තට්ටුවේ උඩ ලොකු කාමරයක් තියෙනවා අනිත් කාමරේ ඉන්නේ ස්වාම් පුරුෂයා බිරිඳට කොවිඩ් හැදෙනවා ස්වාම් පුරුෂයාට වදියුරු කියලා තියෙන්නේ නෑ දැයි ඔක්කොම කියලා තියෙනවා ඔයා මැරෙන්න යන්න එපා ඔයා වාගේ කාමරේ අල්ලපු කාමරේ බිරිඳට එයා කන්ඩිෂන් තිනවා ඔක්කොම තිනවා ගෙදර පල්ලෙහා බල්ලෝ බලල්ලු ඔක්කොම ඉන්නවා වාහන දෙක තුනක් ගෙදර නවත්තලා තිනවා මහා නගරයක් මැද තින මේ මාසුකෝග භෝගයක් අස්සේ මේ බිරිඳ පනා දිනවා ළඟපාත මරණ බියටවත් කවුරුත් නැහැ අල්ලපු කාමරේ ඈතින් ස්වාමි පුරුෂයාට ඇහෙනවා බිරිඳ අම්මෝ අම්මෝ ගන්න. දැන් මේක තමයි කේද වාචිකය මේ තාති දීපුගේ. අපිට පෙන්නුම් කරනවා අපි මේ හදාගත්තු ව්‍යාජ සුරක්ෂිතභාවය නම බොරුව. ඇයියේ මේ මොනවා තිබ්බත් අපිට අන්තිමට ජීවත් වෙන්න ගියාම අත්‍යවශ්‍යතාවයේදී ළඟ මිනිස්සෙක් නැත්තම් මේ තියෙන දේවල් ඔක්කොම පුස්සක් බවට අපිට දැන් ඒත්තු ගන්නලා පෙන්නලා ඉවරයි. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි දැන් විද්‍යාව පවා සමහර තැන්වල අපිට පෙන්නනවා කොච්චර සීමා සහිතයිද කියලා මේ ගන්න ඉන්ජෙක්ෂන් මේ ගන්න වැක්සින් එකත් ඒක දුන්නට පස්සේ කියනවා අලුතින් එන විවිධ ප්‍රභේදයන් වලට මේක අලුත් එකක් ඒ නිසා ගහන ඉන්ජෙක්ෂන් එක මදි වෙයි එහෙම වුණොත් මාත්‍රා 3ට 4ට යන්න වෙන අලුත් ඉන්ජෙක්ෂන් හදන්න වෙන නිසා අපිට අමදාම පෝලිං ගාන යන්න වෙයි මොකද අපිට තව තව අපිට ගන්න වෙනවා එන්නත් මෙවැනි අනාරක්ෂිත භාවයකට අපිව තල්ලු වෙලා ඉවරයි අපි තේරුම් ගන්න අවශ්‍යයි ඒ නිසා මේ තාති දුවේ පුතේ අපි හිතන් හිටියත් අපි සුරක්ෂිතයි කියලා අපි කෙනකෙනි සුරක්ෂිත අපි බොරුවක් මායාවක් නවාගෙන ඒක ASCII තමයි අපි යහතින් ඉඳලා තියෙන දැන් අපේ බෙල්ල හිර වෙලා අපි අහනවා මොකද දැන් මේ වෙන්නේ අපිට අපේ දරුවන්ට සහ අපේ වැඩිහිටියන්ට මේ මෙනෙහි කිරීම ඒ නිසා සති සුදුතුම් පාපහන්සේ කියනවා මගේ එකම අරමුණ සෑම ජීවිතයකටම මානව වටිනාකමක් තියනවා කියලා ඉෂ්ට සිද්ධ කරලා පෙන්නුම් කරන්න මේ සතෙල්ලි තුත්ති නැත්තම් සියලෝ සොහුයුරෝ කියන මේ විශ්වලේකනේ අපි ඔක්කොන්ටම එක වගේ වටිනා අපි ඔක්කොන්ටම එක වගේ වටිනා මහා විශ්වීය අර්ථයක් තියනවා කියලා උන්වහන්සේ කියනවා එතකොට පළවෙනි පරිච්ඡේදයේදී උන්වහන්සේ කතා කරනවා ඇත්තටම වර්තමාන සමාජ අර්බුදය කියන්නේ මේක ලොකු සමාජ විග්‍රහයක් කරන වෙලාවක් නෙමෙයි නේද ඉතින් දැන් අපි දෙනවා සෝෂල් ඇනලිසිස් එකක් කියන්නේ ලොකු දීර්ඝ විග්‍රහයක් හේතු සාධක මොනවාද කොහොමද මේව පටන් ගත්තේ පාපන්සික නිසා මේකෙදි මට ලොකු සමාජ විග්‍රහයක් කරන්න මම වෙලාව ගන්නෙ නෑ නමුත් මම මෙනෙහි කිරීමක් කරනවා මොනවද මේ මොහොතේ අපි අතර උද්ගත වෙමින් තියෙන මේ ප්‍රවණතා අපිව විනාශ කරමින් තියෙන ප්‍රවණතා පොඩ්ඩක් බලන්නයි මම ගන්න පුංචි උත්සාහය. එතකොට උනාසි කියනවා එදා ඒ කියන්නේ මීට ශතවර්ෂ කීපයකට පෙර යුද කොහලාල පළවෙනි දෙවෙනි යුද කොහලාල අවසාන වෙලා 1960 ගණන් වල අවසානයේ 70 ගණන් වල මුල් කාලේ යම් කිසි විදියකට ආරම්භ වුණා සාමූහිකත්වයේ යම් කිසි සමාජයේ යම්කිසි උත්සාහයන් උන්වහන්සේ පෙන්වුම් කරනවා සමාජයේ යම්කිසි උත්සාහයන් සමාජීයත්වය පිළිබිඹු කරගෙන එකතු වුණා යුරෝපියන් යූනියන් කියන්නේ ඒ වගේ දෙයක් එක්සත් යුරෝපීය සංවිධානයේ පාපංශය කියනවා ඒ වගේ දෙයක් එකතු වෙලා අපි අඩුම ගන්න යුරෝපයක් විදිහට හරි එකතු වෙලා සාකච්ඡා කරලා ප්‍රශ්න ජයගන්නේ කොහොමද කියලා තවත් පැත්තකින් ලතින් ඇමරිකානු සංසදයන් එතුමා කියනවා සහයෝගීතාවයන් මධ්‍යම ඇමරිකානු මහද්වීපයේ ජීවත් වෙන රටවල් හැටියට මොනවද අපිට තියෙන ප්‍රායෝගික ප්‍රශ්න මොනවද දිලිඳු භාවය ජයගන්න කරන්න ඕන දැන් මෙවැනි යම් කිසි විදියකට මානව සහයෝගීතාවයන් ගොඩනැගීමෙන් පැවතුණා ගෙවුණු ශතවර්ෂවල නමුත් පාපන්සේ කියනවා මේ වෙනකොට අම්මේ තාත්තේ දුවේ පුතේ භයානක තත්ත්වය තමයි ඒවත් බිඳ වැටිලා අපි කියනවා අයිඩියොලොජීස් ආ broken into parts ඒ කියන්නේ මේ දෘෂ්ටිවාදයන් පවා කඩලා බිඳලා ගිහිල්ලා දැන් ගොඩනැගුණු දේවල් පවා සියල්ල බිඳ වැටෙන තත්යකට ඇවිල්ලා වර්ගවාදය අන්තවාදය ප්‍රචණ්ඩකාරී ජාතිකවාදය තමයි හිසෝසවල තියෙන්නේ එතකොට වර්ගවාදය කියලා කියන්නේ මොකද්ද ආගම්වාදය ජාතිවාදය මේවා උස්සලා මිනිසුන්ට පෙන්නුම් කරලා මෙහෙමයි අපේ ජාතිය රැක ගන්න ඕන කියලා මිනිසුන්ව විනාශ කරලා ඩිවිෂන් එකක් ඇති කරන අනිත් පැත්තෙන් අන්තවාදී එක්ස්ට්‍රීමිසම් අපි දකින හැමතැනම ලොකු අන්තවාදයක් මගේ ඇඟේ තියෙන මේලේ අරලේ එහෙම එහෙම කියලා අපි හදාගන්න මේ ජීවිත
සටන් පාඩ ඒ වලට අනුව තමයි Black Lives Matter කියන සටන් පාඩ ආයමත් පෙරමුණට ආවේ මේ කළු වර්ණ ભેදවාදයේ අවශ්‍යයි ඒකට හඬක් තියෙනවායි කියන මේ ප්‍රශ්නේ එන්න පටන් ගත්තේ එතකොට ප්‍රචණ්ඩකාරී ජාතිකවාදය කියලා කියන්නේ අපි දකිනවා ඉන්දියාව ಭಾರತයේ දිහා බැලුවත් ඇමරිකාව වගේ රටවල් දිහා බැලුවත් ලංකාව වගේ අපේ රටවල් දිහා බැලුවත් අපි අතර තියෙනවා මහා ලොකු විනාශකාරී විදියට යන ජාතිකවාදය දැන් මේ ජාතිකවාදය අපිට කියනවා මේක මහා භයානක තත්ත්වයක් ඒ නිසා මේකත් එක්ක සෙල්ලම් කරන්න බෑ මේකත් එක්ක අපි සංවිධානය වෙන්න ඕනේ දැන් බලන්න අම්මේ තාත්තේ දුවේ පුතේ මේකේ තියෙන භයානකකම තමයි මේක පෙන්වුම් කරන්නේ හරි මාකටිං මොඩල් එක තමයි මේ ඕපනින් ටු ද වර්ල්ඩ් පාපන්සි කියන දැන් මේක පෙන්වුම් කරන්නේ අපි ලෝකයට විරුද්ධ වෙලා තියෙන්නේ ඒ නිසා අපි එක එක ජාතින් විදිහට අපේ රාජ්‍ය අපි ශක්තිමත් කරගන්න ඕන කියලා තමයි පෙන්වුම් කරන්නේ හැබැයි මේකේ යටයි තියෙන්නේ සුදුතම නැති පාපන්සි කියනවා මේකේ යට තියෙන්නේ ඇත්තටම ආර්ථික නිදහස හඹාගෙන යන ජාත්‍යන්තර වෙළඳපළ ක්‍රමයක් එතකොට ජාත්‍යන්තර වෙළඳපළ කියන්නේ මේ ඉන්ටර්නැෂනල් මාකට් එකක් තියෙනවා මේක අවිදු හස්තයක් මෙහෙවනවා අවිදු හස්තයක් කියලා කියන්නේ සුළු පොඩසක් මෙයා මෙහෙවනවා ඒ තුල මොකද වෙන්නේ මේ මෙහෙවීම ඇතුලේ අපිට තේරෙනවා ජාත්‍යන්තර ආර්ථිකය තමයි දැන් මේ ජාතිකවාදයත් මෙහෙවන්නේ ඒක නැෂනලිසම් කියන తත්වය ඇති කරමින් මේ తත්වය තුල දැන් ජාතීන් විදියට දවසින් දවස මිනිස්සු අතර මොකද්ද බයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒතර පොදු යහපත common good පොදු විශ්වයේ සහෝදරත්වයක් එන්නේ නැති වෙලා දැන් ගොඩනගන්නේ වෙළඳපළ ක්‍රමයක් නේ. ඒ කියන්නේ මට ඕන දේ මම පුළුවන් තරම් ගන්න ඕන. ඒ නිසා මට ඕන දේ ගන්න මට සල්ලි තියෙනවා නම් මම මොන තරම් ඉපෙව්වත් කමක් නැහැ. එතකොට මම තමයි ඒවවල හිමිකාරයා. දැන් පහුගිය දවස්වල එක මම දන්න මිතුරෙක් මට කියනවා ෆාදර් බැරිම තැන මම හිතන් ඉන්නේ කොහොම හරි ඔක්සිජන් ටැංකියක් ගෙදර ගෙනල්ලා තියාගන්න. මොකද මට බයයි අපේ ගෙදර ඉන්න දරුවෝයි මමයි අපි නිතරම මේ වැඩට යනවා. අපි ඔක්කොමලා බොහොම ක්‍රියාකාරී. අපි සමාජයේ ඉහළ තැන්වල වැඩ කරන අය. ඒ නිසා ඔක්සිජන් ටැංකියක් මම ගෙනල්ලා ගෙදර තියාගන්න යන්නේ හදිසියක් වුණොත් එහෙම අපිට දුවදුව ඉන්න බෑ. දැන් ඔක්සිජන් ටැංකියක් මේ වෙලාවේ අර මම ඉස්සෙල්ලා කියපු තරුණයා මෙසේජ් එකක් දානවා. එයා යවපු ග්‍රාමීය මහයිස්පිතාලෙන් යව ග්‍රාමීස්පිතාලට යවුවා ඊහවස ඒ ග්‍රාමීස්පිතාල ඔක්සිජන් ටැංකිය නැහැ දැන් කියනවා ඒ ඔක්සිජන් ටැංකිය නැති නිසා නැවතත් අද නාගරික ස්පිතාලට යවන්න කියලා. එතකොට මේ අතරතුර මේ තරුණයා මෙසේජ් කරන්නේ මට හුස්ම ගන්න බෑ මොකද ඒකේ තියෙන අර තිබ්බ ග්‍රාමීය ස්පිතාලේ ඔක්සිජන් ටැංකිය ඉවර වෙලා. එතකොට දැන් හුස්ම හිර වෙනවා. ෆාද මට හුස්ම ඕන. ඒක සිංහලෙන් ඔහු ගහලා ෆාද මට හුස්ම ඕන. මට මතක්ුනේ ප්‍රාණයානන් වහන්සේම තමයි එතනට කියලා දෙන්න අපි කාටද දුවන්න පුළුවන්. එතකොට මේ හුස්ම ඉල්ලනවා මැරෙන්න යනවා මිනිස්සු. හැබැයි අනිත් පැත්තෙන් තවත් අයකට පුළුවන් ඕන තරම් ඔක්සිජන් ටැංකිය ගෙනල්ලා ගෙවල් ලස්සෙකට ගහ ගන්න. මොකද ඒකටත් මේ ආර්ථිකයේ විවෘතයි. එතකොට එවැනි සමාජ ක්‍රමයක් අපිට හිතනවා මේක ඕපන් මාකට් ඕපන් වර්ල්ඩ් කියලා. නමුත් මේක අස්සේ ෆ්‍රැන්සිස් දොත පාපාන්සේ කියනවා ලොකු බියක් මිනිස්සු තුල නිර්මාණය කරලා තියෙනවා. මේ බිය ඇති කරලා තියෙන්නේ අනාරක්ෂිත භාවයක් නේද? ඇයි දැන් අර මිනිස්සයාට තමන්ගේ ගෙදර ඔක්කොම තිබ්බත් ඔක්සිජන් ටැංකිය නැති එකනේ දැන් තියෙන ලොකුම හිඟය. ඒතර ඒක ගෙදරට ගෙනාම අර ග්‍රාමීය ස්පිතාලයකට යන්න තියෙන එකක් තමයි තමන්ගේ සල්ලිවලට ගෙනලා තියාගෙන ඉන්නේ. එතකොට තියෙන සීමිත ප්‍රමාණය මෙහෙට ගෙනාවම අර ස්පිතාලේ මිනිස්සු මැරෙනවා අනිවාර්යෙන්. එතකොට මෙවැනි තත්ත්වයකට පත්වනකොට ෆ්‍රැන්සිස් සුදුත පාපහන්සිය කියලා කියනවා උන්වහන්සේ කියනවා අපිට මහා දවසින් දවස බයක් confusion and fear අපි අතර ලොකු ජීවිතේ පිළිබඳව පැටලෙවිල්ල බය මරණීය බයක් අපිට දැනෙන්න පටන් ගන්නවා. හැබැයි අපි හිතන අපිට ඔක්කොම දේවල් තියෙනවායි කියලා. එතකොට ඒකට හේතුව සංසිසුතුන වාසය කියනවා යා හේතු කීපයක් තියෙනවා උන්වහන්සේ කියනවා පහුගිය කාලේ ආපු පශ්චාත් නූතනවාදී දර්ශනයන් තුල ආපු deconstructionism කියන ඒ වගේ විවිධ අතිබ්බ ඔක්කොම ව්‍යුහයන් වැඩක් නැහැ. ඇත්තටම ඉතිහාසය වැඩක් නැහැ. සාර ධර්ම වැඩක් නැහැ සංස්කෘතිය වැඩක් නැහැ සමාජ සම්මතයන් සම්ප්‍රදායන් වැඩක් නැහැ සියලු ආකාර සාර ධර්මික ඉගැන්වීම් මොරල් ටීචින්ග්ස් වැඩක් නැහැ කියලා පහුගිය කාලේ දිගින් දිගටම යුරෝපයේ පුරාම හඹා යමින් තිබ්බ වෙනම අයිඩියොලොජි එකක් වෙනම දෘෂ්ටිවාදයක්
සංසි සිද්දුතම අපාංශය කියනවා මේ දෘෂ්ටිවාදයන් විසින් මිනිසුන්ගේ ඔළුව සම්පූර්ණයෙන්ම හේදුවා විශේෂයෙන් තරුණ ප්‍රජාවව ඔබ ජීවත් වෙලා ඔබ ජීවත් වෙන්න ඕන ඔය පරණ දවල කොම්පැත්තකින් දාලා මොකද ඔය සම්ප්‍රදායන් වැඩක් නැහැ ඔය සංස්කෘතියන් වැඩක් නැහැ ඔය සමාජ පොදු මතකයන් වැඩක් නැහැ ඕව වැඩක් නැහැ ඔක්කොම ඔය යල්තන්න පු දේවල් ඒ මානසික අතර තරුණ තරුණියන්ව ගිනහවම මොකද වෙන්නේ තරුණ තරුණියන් පටන් ගත්තා ජීවිතේ ලොකු දෙයක් සඳහා ජීවිතේ පෙළ ගැහෙන්න මොකද්ද මේ ලොකු දේ ඔවුන් හිතුවා අපිට පුළුවන් අපේ ජීවිතයේ භුක්ති විඳින්න දැන් මේ වර්තමාන සමාජයට අතීතයන් ඉතිහාසය කිසි දෙයක් වැදගත් නැතුව තත්ත්වයට ඇවිල්ලා මොකක්ද වෙලා තියෙන්නේ මේ වෙනකොට අපිට කියන පාපංශේ ෂැලෝ නොගැඹුරු මිනිස්සු බිහි වෙලා තියෙන වර්තමානයේ අප්‍රූටඩ් කිසිම සමාජ අනන්‍යතාවයක් නැහැ ලංකාවෙන් ඉපදිලා තවත් රටකට ගිහිල්ලා භාෂාවල් ඉගෙන ගන්නවා තමන්ගේ රටේ භාෂාව දන්නෙත් නැහැ තමන් අනිත් භාෂාවල් හරියට ඉගෙනගෙනත් නැහැ මේ වගේ ලොකු සමාජ ලොකු විසම්මුතියක් බවට පත් වෙලා එතකොට distrustful තමන්ට සංස්කෘතියක් විශ්වාස කරන්න බයයි හේතුව සමහර වෙලාවට ඒ සමහර සංස්කෘතින් අතර තිබ්බ යම්කිසි ඍණාත්මක දේවල් බලපාලා ඒව බලෙන් කාවත් ගන්න ගිහිල්ලා දෙමව්පිය මේ තරුණ ප්‍රජාව නැත්නම් වර්තමානයේ ඉර ඕ පරණ දේවල් වැඩක් නැහැ පරණ දේවල් වැඩක් නැහැ කියලා. ඒතර වැඩිහිටියන් උල්ලංඝනය වෙලා තියෙනවා. උපදෙන්න ඉන්න දරුවෝ වැඩක් නැහැ. ඒගොල්ලන් තාම ඉපදිලා නැහැ. ඒ නිසා කලල දූෂණය කරන්නට කමක් නැහැ. ඒ වගේම වැඩිහිටියෝ ගෙවල් වල ඉන්න දැන් ඉතින් ආචල සීල වැඩක් නැහැ. මිනිස්සු මොනවා කරන්නේ? ඒ නිසා පහුගිය දවස්වල අපි දැක්කා සමහර යුරෝපීය මිතුරු මිතුරියන් කිව්වා අනේ අපිට අපේ දරුවන් එක්ක කතා කරන්නවත් අපිට හැකියාවක් නැහැ හේතුව දරුවෝ අවුරුදු 14 18 වෙද්දී අපිව දාලා සම්පූර්ණයෙන්ම යනවා අපිව සම්පූර්ණයෙන්ම ඒ අය අපිව අතහැරලා තියන්නේ අපිව ගණන් ගන්නෑ සත පහකට ඉතාලියේ ජර්මනිය වගේ ඉන්න අපේ සමහර ඒ යුරෝපීය ජාතික පවුල් අපිට කියපු දෙයක් මාත් එක කියපු දෙයක් ඒ තත්වයන් ඇතුලේ තමයි ගොඩාක් අර්බුදකාරී තත්වයක අද වර්තමාන සමාජයේ ඉන්නේ මම මේක කියන අතරතුර මට පේනවා මෙසේජ් එකක් කෙනා මං අර කියන තරුණයාගෙන් පාද මට හොඳටම අමාරුයි මට හුස්ම ගන්න අමාරුයි කියලා හුස්ම ඉල්ලනවා අපි මේ යාඥාවක් ලෙස කරන මේ මෙනෙහි කිරීම ඇතුලේ අපේ කියමු ප්‍රාණයානනී ශුද්ධාත්මයානනී තව බොහෝ අය මෙවැනි ලෙස ඉන්නවා ස්පීතාලවල හුස්මත් එක්ක පොරබදිනවා ඒ හැම කෙනෙක්ම වසා ගන්න අපිට බවහන්සේගේ බලය මේ වෙලාවේ අවශ්‍යයි මේ මුළු විශ්වයටම කියලා අපි මොරගහමින් මේ සිද්ධියට මේ සංවාදයට ඇතුළු වෙමු තව තවත් මේ නිසා ෆ්‍රැන්සිස් සුදුතෝ පාප් වහන්සේ කියනවා නව සංස්කෘතික යටත් විජිතකරණයක් මේ වචන වලට බය වෙන්න එපා මේ නව සංස්කෘතික යටත් විජිතකරණයක් සිදු වෙලා තියෙනවා ඒ කියන්නේ මේක ඇවිල්ලා කල්චරල් කොලොනයිසේෂන් එකක් ඒ කියන්නේ අපිව අමුතු සංස්කෘතියක් බවට පත් කළේ කියන්නේ මොකද්ද අපිට කියලා අපේ හුදු අනන්‍යතාවයක් නැහැ හැබැයි අපිට වෙන වෙන දේවල් හොයන්න ගිහිල්ලා ලෝකයේත් එක්කම සංවාද කරන්න ගිහිල්ලා හැම දෙයක්ම අපේ ආර්ථිකයේ මුදල පස්සේ ලුහු බැඳලා විඳලා දැන් අපිට සල්ලි වල බලයයි අපිට ඕන අපේ කම්ෆර්ට්ස් අපේට ඕන පහසුකම් ටික විතරයි ඒ නිසා ඒක ලබා දෙන ක්‍රමයකට තමයි සංස්කෘතික යටත් විජිතකරණයක් අපිව ඇති කරලා තියෙන්නේ මේකේ තේරුම තමයි අපිට ඒ නිසා බිලොන්ගින්ග්නස් එකක් නැහැ කියන්නේ අපිට දැනෙන්නේ නැහැ දැන් ඉස්සර අපිට දැනුණා අනේ මේ මගේ ගමට යනවා කියන එක ඇතුලේ තිබ්බා අනේ ගමට ගියාම ඒ මගේ ගම දැන් අපිට එහෙම මතකයන් විතරයි තියෙන්නේ ඒවා අපිට නිකන් අපිට අතීත ස්මරණ විතරයි නොස්ටැල්ජියා විතරයි නමුත් අපිට දැන් ඒවා හිඟ වෙලා තියෙනවා ඒතර අපිට අපේ ගම අර හදලා තියෙන කොන්ක්‍රීට් වලින් හදලා තියෙන අපේ ගම නෙමෙයි ඇත්ත අපේ ගම අපේ රට අපේ සමාජය මේ අපේ පවුල අපේ සංගය කියන සාංගික ක්‍රමය සම්පූර්ණයෙන් බිඳලා අපිව වෙනම යටත් විජිතකරණයක් ඒ නිසා අපිට කිසි කෙනෙක්ට මගේ කියලා නැහැ අපි බලන්න අපි ගත්තොත් විතර බහුතරයක් කෙනෙක් ක්‍රිස්තියානි ජනතාවක් අපි ක්‍රිස්තියානි පල්ලියට කතෝලික පල්ලියට අපි ගියාම උනත් බලන්න මහා විශාල පල්ලිවල අපි මහා යාඥාවල් කරලා ගෙදර එනවා ගොඩක් අය කෙනෙක් තමයි ෆාදර් ළඟ හිටියේ කෙනා වත් මට කතා කරගන්න බැරි වුණා. බිසි එච්චර දුවලෙක් වට නැතර අපි ගිහිල්ලා නමස්කාර කරලා එනවා දුවලා. හැබැයි අපිට ළඟ ඉන්න මිතුරා මිතුරිය කවුද?
නමුත් මුල් ක්‍රිස්තියානි සභාව අපිට කියනවා සාංගික ක්‍රමයයි පවතින. ඉතින් මේ නව යටත්විජිතකරණය මොකක්ද? සංස්කෘතික යටත්විජිතකරණය. ඔය බැඳීම් වැඩක් නැහැ. ඔය වැඩි ඕනාට වඩා සාංගික ක්‍රම වැඩක් නැහැ. ඕක අප යල්පැනු ගිය ක්‍රමයක් නේ. ඉතින් ඒ නිසා අපිට හුදකලා වෙලා ඉන්න තරමට හොඳයි. කම්ෆර්ට් comfortable isolation pap wahanse kiyana comfortable isolation ekenne bohoma suwa pahasu hudakala karney tamai honda dan meke vinashaya mokakda apita kiyenawa meka apiwa durwala karanawa historical consciousness api okkoma thula thiyena ithihasaya gana thiyena kakkoma durwala kala po wadak naha ithihasaya gana naha apita gona thiyena samallawata vyadhi ithihasayak prabandha karapu ithihasaya rajawurung ithihasaya itharai dukkunda minissun ithihasaya yugana naha e nisa ithihasayal wadak naha kiyala sampurnenma atta ithihasaya api passakata dala critical thinking mokakda attatama vicharashili chintanaya vicharashili chintanayak apita tawat nathi vela ඒ නිසා අපිට අලුතෙන් දේවල් හිතන්න බෑ මේ අර්බුදයේ මොකද්ද මේ වෙලා තියෙන්නේ දැන් මොකක්ද මේ වෙන්නේ ඇයි මේක මෙහෙම වෙන්නේ ඇයි දැන් හැමදාම මෙහෙම ලොක්ඩවුන් කර කර මේක ගෙනියන්නේ මෙව අපිට විචාරශීලීව කරගන්න තේරෙන්නේ නැහැ සමහර වෙලාවට තේරුණත් ඒවා යටපත් කරලා අනික යුක්තිය උදෙසා කරන අරගලය නිහඬ කරලා ඒ කියන්නේ struggle for justice ඒතර පාපංශේ කියනවා මේ නව සංස්කෘතික යටත්විජිතකරණයේ තියෙන අතුරු ප්‍රතිඵල තමයි මොකද්ද මේ තුන historical conscious ඉතිහාසය පිළිබඳව අවබෝධය අපිට හීන කරලා තියෙනවා අනිත් පැත්තෙන් අපිට critical thinking විචාරශීලී බුද්ධිය මොට්ට කරලා තියෙනවා යුක්ති උදෙසා කරන අරගලය බිඳුවට බස්සලා තියෙනවා නේ මේ වෙලාව මේ දවස්වල එළියට බහ ගන්න බෑ බඩු මිල නැගලා පෙට්‍රල් ඩීසල් මිල නැගලා මේ ඔක්කොම බලපානවා මිනිස්සුන්ගේ බරටයි වදින්නේ හැබැයි මේවා වෙනුවෙන් හඬක් නැග ගන්නවා මිනිස්සුන්ට එකතු වෙන්න විදියක් නැහැ මෙන්න තමයි සබෑ සංස්කෘතිය රත්විදකරණය පප්පංශය කියන මේක දකින්න මේක තේරුම් ගන්න එතකොට දැන් 9යි වෙලාව ඒ නිසා මම කැමති මෙතනින් චුට්ටක් නවත්තන නැත්නම් ඔබ සමහර අය මේ මේක ඉන්න ගමන් නිදි කියලා වටනවත් ඇති. ඉතින් ඒ නිසා අපි පුංචි සංවාදයකට යමු රත්තරන් අම්මේ තාත්තේ ආදර දුවේ පුතේ. ඉතින් ඔබට මේ මොනවද හිතෙන්නේ මේ කියන දේවල් සම්බන්ධයෙන් මොනවද ඔබට එකතු කරන්න යමක් තියෙනවද? අපි පුංචි සංවාදයකට ලැබෙමු. ඒ ලැබීමත් එක්ක අපි ටික වෙලාවක් ගමු. මොනවද අපිට තියෙන්නේ කියන්න, ප්‍රශ්න කරන්න සහ බෙදා ගන්න තියෙන්නේ මොකද කියලා. හොඳයි. මම ඔබට ආරාධනා කරනවා එක එක කෙනාට ලැජ්ජ වෙන්න එපා. ඔබ ඔබට තියෙනවා නම් යම්කිසි ප්‍රශ්නයක් යම්කිසි එකතු කරන්න දෙයක් ඔබට පුළුවන් එකතු කරන්න මම ආරාධනා කරමු. මොනහරි කාට හරි ප්‍රශ්න කරන්න තියනවාද කරුණා කරලා අහන දෙයක් තියෙනවා නම් හරි එකතු කරන දෙයක් තියෙනවා නම් හරි අපි මේ අවස්ථාව කරගමු ස්වාද මේ මට පොඩි වැරදුක් තියෙනවා මේ මේ cultural colonization කියන එකත් සම්බන්ධ දැන් අපි දැන් හදගෙනම सांस्कृतिक उम्मे मगे पास मगे संस्कृति මේ සංස්කෘතික යටත් විජිතකරණය මේ කල්චරල් කොලනයිසේෂන් එක
අපි යහපත් විදියට බාර ගන්න ඕනද නැත්නම් කොහොමද ඒකේ අපි අපි මොනවද ඒකෙන් හදා ගන්න ඕන තැන් මොනවද අපි ඒකේ පිළිගන්න ඕන තැන් කියන එක නේද ඔව් අපි දැන් මේ සංස්කෘතික යටත් විජිතකරණය කියලා පාපවංශී විග්‍රහ කරන්නේ අපි තුල තියෙන අපි එක එක සංස්කෘතික නැත්නම් සමාජ සංවිධාන නැත්නම් අපේ ජනතාවන් විදියට තියෙන බැඳීම් වලට වඩා වෙනම මේ අපි කිව්ව වෙළඳපළ ක්‍රමය හදලා තිනවා එකක් අර මුදල් පස්සේ හඹාගෙන යන දුවන සිස්ටම් එකක්. එතකොට ඒකට අනුව තමයි හැමදේම වෙන්න ඕන. ඒකට අනුව තමයි ෆෝන් එකක් තියෙනවා නම් ඒක Apple වෙන්න ඕන. ඒකේ තියෙන හොඳ මේක වෙන්න ඕන. දැන් කියන්නේ මේ තියෙන S1 නම් ඒක Apple 2 නම් ඒක මේක දොඩක් වැඩක් නැහැ. මේක Apple. මේ වගේ මේ මෙව තමයි මානසිකත්වයේ හදන එක අපි කිව්වේ ඒකෙන් වෙන්නේ අර ක්‍රිටිකල් තින්කින් නැති කරනවා. ඒකෙන් වෙන්නේ අපේ ජීවිතවලම තියෙන සාර ධර්ම වලට තියෙන උවමනාව සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඒ වගේම අපේ ජීවිතයේ ඉතිහාසයත් එක්ක තියෙන සම්බන්ධකම් නැති කරනවා. දැන් ඒකේ තමයි පාපංශ කියන නිසා සංස්කෘතික යටත් විජිතකරණයකට යට වෙනවා හරියන්නේ නැහැ. තම තමාගේ රූට්ස් වලට යන්න අවශ්‍යයි. හැබැයි ජාතිකවාදය නැෂනලිසම් කියලා කියන්නේ වෙනම රාජ්‍ය විසින් මේ වෙලාවේ ප්‍රයෝගී කරන දෙයක්. මේකෙන් දැන් සංස්කෘතික යටත් විජිතකරණයෙන් ගැළවිලා ජීවත් වෙන්න රාජ්‍ය කරන්නේ ජාතිකවාදී ඉස්සරහට දාලා ඒකෙන් අපි රාජ්‍ය තමයි මහා ජාතිය. අනිත්යෙන් ඔක්කොම අපිට යට වෙලා ඉන්න ඕන කියන තත්වයට ගේනවා. දැන් ඒක අනිත් එක්ස්ට්‍රීම් එක. ඒක අනිත් විනාශය. නමුත් අපි ජනතාවන් විදියට එතකොට අපි කියනවා විවිධ සංඝ ලෙස අපේ ප්‍රායෝගික ලෝකේ භෞතික ලෝකේ අපි සංවිධානය වෙන්න බැඳෙන්න අවශ්‍යයි. එතකොට ඒ බැඳීම් සුහදතාවයන් එක පැත්තකින් ජාතිකවාදයකට යට වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ නිකන් අන්ධ වෙලා තමන්ගේ ජාතිය තමයි උසස් ජාතිය අනිත්‍යවම නැති කරලා හරි අපි ඉස්සරහට එන්න ඕනේ කියන මානසිකතර එන්නෙත් නැහැ. අර වගේ සංස්කෘතික යටත් විජිතකරණයක් ඒ කියන්නේ මේ අපේ කිසි දෙයක් වැඩගත් නැහැ. අපේ සියලා ආචිලා කිසි වැඩගත් කමක් නැහැ. අපි යන්න ඕන දියුණුව කියන්නේ මේකයි කියලා දුවල හරියන්නේ නැහැ. ඔය දෙකෙන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. නමුත් අපි ඒ කියලා අපේ ගමට වෙලා මුඩේ ගහගෙන මේ කුඹර කොටනවා කියන එක නෙමෙයි අර්ථය. අපිට තියෙන දේවල් දැන් මේ වෙලාවේ අපිට තේරෙනවා තරුණ තරුණිය මේ වෙලාවේ ගොඩක් අය බහලා තිනවා වගාවට කරන්න පුළුවන් දේවල් ගොඩක් ඉන්නවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සමහර අය කරනවා අන්තර්ජාලය හරහා කරන්න පුළුවන් දේවල් තියෙනවා. විකල්ප අධ්‍යාපනයක් තියෙනවා. ඒතකොට මේ ලෝකයේ කියන AAT එක එහෙම නැත්නම් මේ ලෝකයේ දෙන සමහර වෙලාවට කරන මේ හවල් ඩිග්‍රී එක මේ වෙලාවේ කරන්න යුනිවර්සිටි එක පෞද්ගලික විශ්වවිද්‍යාලය අපිට ඉඩ දෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර ලාට තවත් විකල්ප අධ්‍යාපනයක් කරන අවස්ථාවල් තියෙනවා. දැන් ඒක තමයි අපිට පාපවංශී කියන්නේ මේ අලුත් සිතුවිල්ලකට එන්න අවශ්‍යයි කියලා සියල්ලෝ සොහුයුරු. ඒ කියන්නේ අපිට තව මොනවද මේක අස්සේ කරන්න පුළුවන්? අපි ඔක්කොම එකම සංගයක්. අපි ඔක්කොම එකම සමාජයක්. එකම අපි කියනවා ෆ්‍රැටර්නිටි. අපි ඔක්කොම එකම සහෝදරත්වයේ බැඳීම. හරි. Thank you father. මෙතුමනේ මේ අපි දැන් යනවනේ. ඒ කියන්නේ අපි ඉන්න ගම්පලාතෙන් වෙන තැනකට යනවා. ගිහිල්ලා කතෝලික අපි අපේ තියෙන දෙවන වහන්සේට කැපවීම තුළ අපි පල්ලියට සම්බන්ධලා වැඩ කටයුතු කරනවා. එතකොට දැන් ওই විශ්වලේකණ ඉදිරි තියෙන්නේ සමරිත අනුරාධපුර කුමාරව තමයි මම අහලා තියෙන විදිහට ගොඩක් වෙලාට උපයෝග කරගෙන තියෙන්නේ. ඒ අනුව ක්‍රියාත්මක වෙනකොටත් සාමාන්‍යයෙන් පොදු අපේ අවශ්‍යතාවය අනුව සාමාන්‍යයෙන් තනියෙන් ගැහණු කෙනෙක් කියමුකෝ මම උනත් තනියෙන් බැහැලා සමාජයේ වැඩ කරලා පල්ලියත් එකතු වෙලා වැඩ කරනකොට වටේ නැඩ ප්‍රශ්නයක් කොහොමද අපි ආර්ථිකය ගොඩනගන්නේ කියලා. ඒ ආර්ථිකය ගොඩනගන පුද්ගලයා තමයි දන්නේ ඒ මිනිස්සයා මොන හරි වගා කරලා හරි මහලා හරි කාට හරි වැඩකාරයෙක් විදියට හරි එයාලාමයිවත් තියාගෙන යම්කිසි මට්ටමකට යන විදිහට. ඒ අතරතුර එයාගේ එඩුකේට් එක වැඩි නම් මොන හරි පල්ලිය සම්බන්ධලා කටයුතු කරනවානේ. උදාහරණයක් විදියට යූත් එක බාර දෙන්න කියන්නකෝ. එතකොට යූත් එකක් බාර දෙන්නේ ඒ අදාළ පුද්ගලයා එතන ඉන්න ඕනනේ. අද යූත් එකේ ළමයි විතරක් වැඩේ හරියට උන්නේ නැත්නම් පල්ලිය පිටුමාගෙන බැනුම් ගන්නවා. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. එතකොට එතනදී පල්ලිය ලේකම් ඇවිල්ලා අහනවා නම් ඇයි අර ආදාවේ කියලා එතන පොඩි ගැටු සහගතත්වයක් තියෙනවා. එතකොට මං කියන්නේ වහන්සේට පැහැදිලිද? එතකොට එහෙම වැඩ කරනකොට එතකොට කොච්චර අපි අර ළමයිට අපි දන්න නොලෙජ් එකයි අපි මෙහෙම සම්බන්ධ වෙලා අපි මෙතනින් ලබා ගන්න දැනුමයි දෙන්න යනකොට ඒ අනිවාර්යයි. මොකද ඒ ගැහණු කෙනා හරි පිරිමි කෙනා හරි සමාජයෙන් මාරු විදිහට තනි වෙලා
හැබැයි දෙවනහන්සෙත් එක්ක අත අල්ලගෙන යන ගමන. නමුත් ඒ අත අල්ලගෙන යන ගමන තුළ ලබන අත්දැකීම් එක්ක එයා කැමති තව එක් කෙනෙකුට තමගේ අත්දැකීම් බෙදාගන්න. හැබැයි පල්ලිය වටේ ඉන්න මොකද අනික යා පිටින් ආපු කෙනෙක්නේ. පල්ලිය වටේ අර ඉන්න අය යාට ඉඩ දෙන්නේ. එතනදී සෑහෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් තව උදාහරණයක් ගත්තොත් යූත් එකේ ළමයි එකෙක් අහුවෙලා දිවස අපසන්න වන්දනාව තිබ්බ කියන්නකෝ. ඒ අතරතුර මොන හරි සංවිධානය කරනකොට කිසි කෙනෙක් දන්නේ නැහැ. අර මිනිසුන්ට කියලා නැහැ. ඔච්චර ඉන්න ගුරුවරයාට කියලා නැහැ. පල්ලියට එතනින් එහාට අර තේ හදනවයි කිව්වොත් එතනට යන්න දෙන්නේ නැහැ. එතකොට අර මිනිස්සයා උදේ ඉඳන් යූත් එකත් එක්ක වැඩ කරලා පල්ලියට කරලා දෙනහස්තර කරන සේවය එතනින් ඉදිරියට එයාට කරගෙන යෑමේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි කියන මේ සංකල්පය කොහොමද අපි සමාජයට ගෙනියන්නේ කියන එක පොඩි ප්‍රශ්නයක්. ගුඩ් හොඳයි හොඳ ප්‍රශ්නයක්. ඔව් එතකොට එයා අනිවාර්යෙන් නවත්තනවා. ඩෙෆිනිට්ලි නවත්තනවා. එතන පොඩි ටෙස්ට් එකක් තියෙනවා අපි එතනින් එහාට කොහොමද යන්නේ කියන එක. යන්නේ කියලා ඒක තමයි. ඉතින් ඒක තමයි. දැන් අපි ඊළඟ දෙවෙනි පරිච්ඡේදයට ඇතුල් වෙන්නේ ඒකත් එක තමයි. ඒ ඔබ කිව්වා වගේ මේ යහපත් සමරිතානුවරයා කියන්නේ කවුද කියන එක ගැන පොද වෙන පරිච්ඡේදේ කතා කරන්නේ. මතන ඒක අපි වැඩි විස්තර මේක පොඩ්ඩක් කතා කරමු. නමුත් මේක තීරුම් ගන්න සරලවම මෙතන තියෙන්නේ දැන් එක පැත්තක නිලධාරි වාදයක් තියෙනවා අපේ හැම ආගමික ආයතනයක් ඇතුළේම. නේ. අපි කියන්නේ පල්ලි කණු කියලා කියන්නේ නේද? එතකොට ඔය නිලධාරිය වාදය කියන එක තියෙනවා අපේ ආගම් ඇතුලේ අපේ පල්ලිවල අපේ මිසන්වල. නමුත් ඒක ඇතුලේ ඒ ක්‍රමය තුල ඕනතරම් යහපත් සමරිතානුවරයන් යහපත් සමරිතානුවරියන් ඉන්න ඔබ වගේ. එතකොට ඒ අය මේක කරන්න ඉදිරියට එන්නේ තමයි පාපංශේ මේ ආරාධනා කරන්නේ ජේසු අපිට කියන්නේ ඔබ යහපත් සමරිතානුවරයෙක් වෙන්න කියලා ආරාධනා කරන්නේ ඔබත් ගොස් එසේ කරන්න කියලා මේ ජේසු කතා කරන්නේ ඔන්න ඔකට තමයි. හැබැයි ඒක ජේසු කරන්න යනකොට ජේසුටත් ආව බාධා වර්ධා වටා ගැනීම කැපිලි කෙටිලි ගොඩාක්. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ලෝකය වෙනස් කරන්නේ කොහොමද කියලා හිතන මට වඩා ඉස්සෙල්ලා මම මගේ කාර්ය මේ වෙලාවේ පාපංශය ඇත්තටම මේ මූලික කොටස් දෙක ඉවර කරන්න ඉතෙක් ඉඳලා. ඒ කියන්නේ still there is hope. අපිට පුළුවන් මේක වෙනස් කරන්න. අපි එකිනෙකාගෙන් පටන් ගමු ඊට පස්සේ සංවිධානය වෙමු. හැබැයි තීරණයක් ගන්න තියෙනවා. ඒක අපි ඊළඟට එනවා. ඒ තීරණය ඔබ ඉන්න තීරණේ. හරි බය වෙන්න එපා. ඔබ තරුණ තරුණ වෙන මේ කාලේ කැප වෙලා ඉන්නවා කියන්නේ ලොකු දෙයක්. එතකොට ඔබ ගිහිල්ලා වෙන ගමකින් තවත් ගමකට ගිහිල්ලා ඒ ගමේ ක්‍රිස්තියානි සංඝයාත් එක්ක වැඩ කරනවා. ඒකේ තරුණ තරුණ වල. ඉතින් ඒකේ නම් මහා මෙහෙවරක් ඇත්තට. මොකද අද ඒ ගොඩාක් ඇත්තටම දිලින්දන් සහ තරුණ තරුණියන් තමයි වැඩිම පරිදියට තල්ලු වෙලා තියෙන්නේ. මහා තරුණ තරුණිය වැඩක් නැහැ උකුන්ට පල්ලියට ඇවිල්ලා උන් කච කච ගන්නවා විතරයි කියලා තරුණ තරුණියන් හැමලෑම අපි බලන්නේ වපරහේ. නමුත් එවැනි අය හොයාගෙන ගිහින් එකතු කරගෙන තරුණ තරුණියන් එක්ක වැඩක් කරනවා කියන්නේම මහ කැඳවීමක් අද කාලේ. ඒක ඔබ කරනවා කියන්නේ ඔය හපස් සමරිතානුවරියක්. ඉතින් ඒ නිසා සතුටු වෙන්න කලබෙන්න එපා. කරන දේ සතුටින් ආදරෙන් ජේසුණින් කරගෙන යන්න. හොඳයි. තව කවුරු හරි මොන හරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට යන්න පුළුවන් ඊළඟ කොටසට. ඊට පස්සෙත් අපි ආමත් ප්‍රශ්න කර සංවාද කරන මොහොතක් එනවා. තව මොන හරි ඔබට මේ කතා කරපු දේවල් වල අහන්න හෝ එකතු කරන්න හෝ දේවල් තියෙනවා නම් කියන්න. අද පුංචි මතක් කිරීම මට කරන්න තිනවා කිහිප දෙනෙක්ම සම්බන්ධ වෙන්න බැරුව ඉන්නවා එළියේ මේ මොකද සිය දෙනාට සම්බන්ධ වෙන්න පුළුවන් නිසා මේක Facebook එකෙත් ලයිව් යනවා කුඩාගම Divine Mercy Retreat Center center Facebook page එකේ මේක ලයිව් යනවා සහ Jesus Today Sri Lanka Facebook page එකෙත් එක ෂෙයා කරලා තිනවා මේ පණිවිඩය ඔබ දන්න තව කවුරු හරි හෝ ඉන්නවා නම් මේකට සම්බන්ධ වෙන්න බැරි Zoom ඔස්සේ ඒ අයට මේ පණිවිඩය ලබා දෙන්න කියලා ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා. ස්තුතිවන්ත.
Father Givante. Oh, Father Anton. Oh, then me. මම හිතන්නේ දැන් දෙක පුංචි ප්‍රශ්නයක් වගේම පොඩි යෝජනාවක් දැන් මම හිතන්නේ මේ ඔය බෙදීම් රේඛා ජාතිය වෙන්න පුළුවන් ඒකම කිව්වා වගේ දුප්පතුන් අනිත් එක තමයි මේ අපි කියන සරණාගතය දැන් මේ මේ බෙදීම් රේඛා තියනවා ඒවා එන්නේ වාංශ කිව්වා වගේ රාජ්‍යයන් ආණ්ඩු විසින් මේවා උලුප්පල දක්වනවා දැන් අපි කියමුකෝ මුස්ලිම් අය ගැන වෙන්න පුළුවන් ඉතිහාසයක් පුරා දෙමළ අය ගැන ඒතකොට දුප්පතුන් ගැන මං හිතන්නේ දුප්පතුන් ගැන මේ මහා අපි කියමු බලවත් පිරිස හදපු තියෙනවා දේවල් ඒ අය දිහා බලන්න අපෝ අරුන් මෙහෙමයි මේ කට්ටිය මෙහෙමයි දැන් මං හිතන්නේ හොඳම කතෝලික භක්තික වෙන්න පුළුවන් බෞද්ධ භක්තික පන්සලට පල්ලියට යන देशपालके මයිතන ගොඩාක් කලාවට ඔය මුස්ලිම් කරදර ඇති වෙද්දී මයිතන පල්ලියනාය පවා මේ සත්ප්‍රසාද ලැබලා ඇවිල්ලා අපි ජේසුගේ ශරීරය අපි ඔක්කොම කියලා ඒක ටක් ගාලා අර ගුණ්ඩුවට උගුලට වැටිලා ජාතිවාදී වෙන්න පටන් ගන්න. ඉතින් මං හිතන්නේ දැන් මේක හොඳ අවස්ථාවක් වහන්සේ මේ විස්තර කිරීම හරහා මේක මං හිතන්නේ විශ්වාසකයන් හැටියට අපිට ඒක තදින් ග්‍රහණය කරගන්න පුළුවන් නම් ඊට පස්සේ අපි වෙනස් විදියකින් ආන නිවුස් එක දිහා අර කවුරු හරි පාලකෙක් හරි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා නිකන් ලස්සන මූණක් දාලා ජාතිවාදී මේ බෙදීම ගැන නිකන් ඉස්මතු කරලා එද්දි අම්මා ඒක දිහා බලලා අපි රැවටෙනවා නම් මම හිතන්නේ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපි ඇදහිල්ලේ මම හිතන්නේ ඒ නිසා අර මේ අසීසිය ෆ්‍රැන්සිස් මුනිතුමාගේ ඒ ආපු දෙවියන්ගේ අනුප්‍රාණය ඉස්සල එයා ගියානි තාත්තගේ තාත්තා යාලේ ඒ ඔක්කොම මං කියන්නේ රෝමෙන් යවුව තරුණයන්ව යුද්ධෙට මුස්ලිම් අයට විරුද්ධව ඊට පස්සේ එයා වෙනස් වෙනවා මම හිතන්නේ මේ අනුප්‍රාණය ලබා ගන්න එක ඒකට මහන්සි වෙන එක ඒකේ කොටසක් හැටියට මම දකිනවා මේ මේ අද කරන වැඩ කටයුතු ඔව් ෆාදර් ෆාදර්න්ට තෑන්ක් යූ ඕ ඒකතු කිරීම හිතන අපි අවදි කරනවා අපි මේ කරන සංවාදය හුදු නිකන් අධ්‍යයනයකට සීමා නොකර පදන්ටන් අපින් ඉල්ලන්නේ එකයි බලන්න ඔබේ මේ සන්දිහා බලන්න ඔබේ ගම දිහා බලන්න ඔබේ සංග දිහානේ මේක ඇත්තටම බරපතල ප්‍රශ්නයක් මේ බෙදුම් රේඛා ඕන තරම් තියෙනවා නේ ඉතින් අර කිව්වා වගේ මම එකපාරක් හිටියක දේවස්ථානයක ආවා මේ බස් දෙකක් ආවා මේ කරන්න පාද නමස්කාර එතකොට කරලා ඒගොල්ලන් ගියා ගියාට පස්සේ එක පල්ලියේ ඉන්න නායකත්වයන් ගැන කීප දෙනෙක් ඇවිල්ලා මට කියනවා ෆාදර් මීට පස්සේ ඔය ඕකුම ගෙන්නන්න හොඳ නෑ සක්කිලි පඩි ගත්තා වගේ බලන්නකො මත් තනම බස් වටේට ටොපික් වල දාලා අරකයි මේකයි එහෙමයි කියලා කිව්වා දැන් බාණ්ඩ අපි තුල තියෙන අර අපි කියන රපේ අතුලාන්තේ ජාතිවාදියා නේ එතකොට දැන් අර එක පාට පැන්නේ මේ තාත්තගේ වචන තුලින් අර ඒ වචනේ දැන් එතන මේ තමිල ජාතිකයන්ට බොහොම නිග්‍රහාත්මකව කතා කරන්න පන්නත් අපි අපේ අපේ ඇඟට ගිහිලා තියෙන වචන දැන් මේවා නමුත් දැන් මම ඒ තාත්තටම කිව්වා දැන් ඔකලම් පල්ලියේ මේ බොහොම සුබ සාධනෙ සම්බන්ධයෙන් වැහිසෙන අය දැන් ඔය පල්ලියේ පැත්තේ බස් නවත්තන පැති වල මේ ඩස්බින් තියෙනවා ඉතින් මිනිස්සු ටොපි කොල අහපන්නේ කටේ දාගන්න නෑම ඉතින් මිනිස්සු දාන්න තරන්නේ නෑ ඒක සක්වි දාගන්නේ ඒ මිනිස්සු සරොන් යඳින්නේ ඉතින් ඒ නිසා ඉතින් එළියට දාලා යන්න ඕනේ ඉතින් සමහර වෙලාවට ඒකට අවශ්‍යතාවය ඒකට තියෙන අවශ්‍ය කරන දේවල් බෑග් එකෙන් ගෙනලා නැතුව ඉතින් ඒක
ඒ පල්ලිවල නායකත්වයන්ගේ තියෙන අවුල් සාගත තත්ත්වයන් ඒවා සංවිධානය කිරීමේ දුර්වලතාවයන්. එතකොට දැන් මෙන්න මේ වගේ දේවල් ඕන තරම් අපේ තියෙන අපේ පල්ලි අපේ සංඝ අපේ සමාජයේ සමහර මිනිස්සු විවාහ වෙලා ඒ විවාහය කැඩුනට පස්සේ ඔන්නාවම ගිතියා කණ්ඩායමට එහෙම නැත්නම් නායකත්වයක් ගන්න සමාජ සේවය කරන්න පල්ලියේ හරි කාන්තා සංඝයේ අන්න ඇවිල්ලා මස්ස බාදු ජීවිතයක් ගත කරලා එනවා දැන් මෙතන සපසාද ලබන්න කියලා දැන් කවුද මේව බලන් ඉන්නේ දෙවියන් වහන්සේවත් මේව ගණන් ගන්න නැහැ මොකද දෙවියන් වහන්සේ කන මම ඔබේ අතීතය අමතක කර දමමි කියලා සහෝදරත්වයේ සහ මේ සමාජ මිත්‍රත්වයේ මොකද විවිධ අය විවිධ පුද්ගල හැම කෙනෙක්ම විශේෂත්වයක් තියෙනවා ඒ ගරුත්වය අපි අනිවාර්යයෙන්ම දෙන්න අවශ්‍යයි කියන තැනට අපේ ඔළුව හදවත පුළුල් කරගන්න අපිට ආරාධනා කරනවා ජේසු හොඳයි තව එක්කෙනෙකුට මොනවා හරි කියන්න තියෙනවා නම් අපිට පුළුවන් අවස්ථාව දෙන්න ආද මට පොඩි අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්ද ඔව් අනිවාර්යයෙන් පළවෙනි පරිච්ඡේදයේ an absence of human dignity on the borders කියන කොටසේ පාප්තුමා කතා කරනවා මේ සරණාගතයින් හා ඒ හා සම්බන්ධ සමාජ ආර්ථික මානුෂීය ගෞරවයේ වටපිටාව ගැන මේට කාලෙකට කලින් රොහිංග්‍යා මුස්ලිම් ලීගයට තමන්ගේ රට දාලා සරණාගතයින් විදියට යන්න සිද්ධ වෙච්ච වෙලාවේ ලංකාවටත් එක කොටසක් එන්න උත්සාහ කරා ආවා ඒ ආපු වෙලාවේ අපි අපේ ආගමික සහ වාර්ගික අනන්‍යතා පැත්තකට දාලා එකට එක පැත්තක් වෙලා පොදුවේ අපි කිව්වා රොහිංග්‍යා මුස්ලිම් වරුන්ව අපි බාර ගන්න බැහැ මේ රටට කියලා. ගොඩාක් අයගේ බෞද්ධයින් කතෝලිකයන් එකට එකතු වෙලා තමයි මේ ඒ කතන්දරය ගෙන ආවේ. ඒගොල්ලෝ කිව්වේ අපිත් ඉන්නේ අමාරුවෙන් අපි මොකටද වෙන අයව ගන්න විශේෂයෙන් මුස්ලිම් අයව මොකටද අපි අපේ රට ඇතුළට ගන්න මොම ගහලා එලවන්න ඕනේ එන්න දෙන්න නරකයි කියන එක. මම හිතනවා මේ පරිච්ඡේදෙ මේ කොටස අපිට ආයෙ මතක් කරනවා මේ අපිත් තව එක්තරා මොහොතක මමත් සරණාගතේ වෙන මොහොතක් එන්න පුළුවන් හෝ මේ තියෙන මේ ලෝකේ මේ තියෙන අර්බුදකාරී අරගලකාරී තත්ත්වයන් හැටතේ තවත් වතාවක් එන්න පුළුවන් තව සරණාගතීන් කොටසකට අපේ ගෙවල් වල දොරවල් විවෘත කරන්න සිද්ධ වෙන ඒ මොහොතේදී කතෝලිකයන් විදියට අපි කොහෙද හිත ගන්න යන්නේ කියන කාරණාව මම හිතනවා මේ ලේඛනය අපිට මතක් කරනවා බොහෝ වෙලාවට අපි අපේ සීමා විවෘත කරන්න කැමති වචන වලින් හැබැයි ඇත්තටම අපේ ඉඩම ගෙදර දොර අරින්න වෙලාවක් ආවම ඒක හරිම අමාරුයි අපිට බය හිතෙනවා අපි කතාවට කියන ඔටුවට ඔළුව දාගන්න දුන්නම පස්සේ සම්පූර්ණයෙන් රිංගලා අපිවත් එළියට දානවා මේ වගේ උදාහරණ උපමා එක්ක තමයි අපි මේ අපේ දේශ සීමා ආරක්ෂා කරගන්නේ මං හිතනවා මේ කොටස ඉතාම වැදගත් කතෝලිකයන් විදියට අපිට අපි එදා කොහොම හැසිරුණත් මින් ඉස්සරහටවත් මේ වගේ කාරණාවකදී අපි කොච්චර සංවේදී වෙන්න ඕනද කොච්චර ක්‍රිස්තියානි වෙන්න ඕනද කියලා මතක් කරගන්න කියලා ස්තුතියි හොඳයි චිනෝ thank you ඔව් ලස්සනයි එතකොට අපි මම හිතන ඒකේ වැදගත්ම දේ අපි තීරුම් ගන්න සහ නැවත නැවත මතක් කරගන්න අවශ්‍යයි අපේ ජීවිතවල අපි කොතනද හිටගත්තේ මම දැන් අත්දැකීමකුත් උනා ඒ වගේ පකිස්තානයෙන් ඇවිල්ලා හිටිය අන්ජම් කිසි දෙයකට රෙෆියුජි තත්ත්වයේ හිටිය අනාථ භාවයක හිටිය පවුල් කීපයක් හිටිය එක පවුලකට යන්නම සිද්ධ වුණා කොළඹට ගලන් එකතු කරද්දී නමුත් එක මම දන්න පවුලක් ඒගොල්ලන්ගේ ඒ අයිති බඩු පවා තියාගෙන අරගොල්ලන්ව අල්ලලා දුන්නා මේ ඔයගොල්ලන් යන්න මේ කියලා මේ මිත්‍ර කල් ඒගොල්ලන් හිටිය අර ගෙදර කුලියට නමුත් ඒ බඩු පවා දුන්නේ නැහැ එහෙම අවස්ථා තිබ්බා මේ පිටින් ආපු මේ පකිස්තානුව මෙහෙයින් මෙහෙ ඉන්න ඕනේ නැහැ කියලා තමයි කරේ. දැන් අපි ඉදිරියට බලන්න යනවා ඒ සම්බන්ධයෙන් ජීසු මොනවද කියන්නේ කියලා. අනිත් පැත්තෙන් හැබැයි එතනදිත් හිටියා මම දන්න ෆාදර්ස්ලා සිස්ටර්ස්ලා ගිහියෝ අතලොස්සක් ඒ අය බලන්න ගියපු එයාට ගිහිල්ලා හොරෙන් ගිහිල්ලා ඔවුන් පොලිසියේ ඉන්නකොට කෑම දුන්න සහ ඔවුන්ට යම් කිසි දියකට හංගා ගලගෙන ඔවුන් ආරක්ෂා දුන්නු අය හිටියා අපි ඒ සියල්ල අපිට ඒකයි පාපංශය කියන්නේ තාම බලාපොරොත්තු නැති කරගන්න එපා බලාපොරොත්තු නැති වෙලා නැහැ
අදටත් මේ 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 රැටත් ඇයි මේ 99 දෙනෙක් 100ක් මෙතන ඉන්නේ එහෙම නැත්නම් තත් බොහෝ අය මේ වගේ බොහොම කර්කශක නේද මේ වගේ වෙලාවක මේ වගේ කතා අහන්න ඕන වෙලාවක් නෙමෙයි ජොඩිය සින්දුවක් අහන්න ඕන වෙලාව. නමුත් අපි තාම තෙතමනයක් තියෙනවා. මොනවද ජීසු අපින් ඉල්ලන්නේ මේක වෙනස් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ඒ බලාපොරොත්තු තුලම අපි ඉදිරියට යන්න. හොඳයි. එහෙනම් වෙලාව ටිකෙන් ටික යන නිසා අපි ඊළඟ පරිච්ඡේදයට යනවා. ඒ පරිච්ඡේද ඉවර වෙලා පොඩි වෙලාවක් අපි ගමු නැවතත් ප්‍රශ්න පොඩ්ඩක් සාකච්ඡා කරන්න. ඒකේ ඒ දෙවෙනි පරිච්ඡේදයේ තේමාව වෙන්නේ මහමග ආගන්තුකයා. මේ මහමග ආගන්තුකයා කියන එකෙන් අපිට ලුක්තුමාගේ 10 25 ඉඳලා 37 කියන මේ බයිබලීය කොටස තමයි මූලිකව උප්පන්නේ. මොකද ඒකට පොඩි බයිබලීය සන්දර්භය ගැන පුංචි විග්‍රහයක් ෆ්‍රැන්සිස් සුදුතු පාපාන්සේ කරනවා. ඒකෙදි කියනවා ඇත්තටම සුදු බයිබලයේ උත්පත්ති පොතේ මැවිල්ලේ කතන්දරය ලිව්වට පස්සේ කෙලින්ම බයිබල් කතුවරයා පටන් ගන්නෙම හියුමන් රිලේෂන්ෂිප්ස් ගැන කතා කරලා. ඒ කියන්නේ මානව සම්බන්ධතා ගැන කතා කරා. ඒ කියන්නේ එතුමා පෙන්වන් දෙන පෙන්눔 කරලා දෙන ඇයි මෙච්චර බයිබල් කතුවරයාට වැදගත් යහවේ දෙවියන් වහන්සේ නිර්මාතෘ උන්වහන්සේ අපේ ජීවිතේ නිර්මාණකරුවා. හැබැයි උන්වහන්සේගේ ජීවිතේ සලස්ම මේ පාරාදීසය රකින්න නම් අනිවාර්යෙන්ම සමාජ සම්බන්ධතා අපි කියන අපේ බැඳීම් රකින්න අවශ්‍යයි කියලා. ඒකයි බැවිල්ල රැකෙන ක්‍රමය බැඳීම් රැකෙන්න ඕන. එතකොට ඒක පෙන්눔 කරද්දී අහන ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද අහන්නේ දෙවියන් වහන්සේ කායින්ගෙන් අහනවා. කායින් ඔබේ සහෝදර ආබෙල් කොහෙද? එතකොට ඔබේ සහෝදර ආබෙල්ද මම මේ 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 වචන හරි වැදගත් බයිබලයේ කතර මේවා බොහොම හිතාමතා දාන්නේ. ඔබේ සහෝදරයා කෝ කියලා අහන්නේ. ඔබේ සහෝදර ආබෙල් කොහෙද? එතකොට සහෝදරයට නමක් තියෙනවා. එතකොට දෙවියන් වහන්සේ දන්නවා ඔබේ මගේ සහෝදරයාගේ නම. දැන් ඔබ මම හැවොත් එහෙම කවුද ඔබේ මගේ සහෝදරයා කියලා? අපි අර Facebook එකේ ඉන්න ඔක්කොම chat list එකේ ඉන්න අයගෙන් මතක් නම් මතක් කරගන්න බෑනේ. කවුද අපේ සහෝදරයා? එතකොට දෙවියන් වහන්සේ දන්නවා මාව ඔබව නිර්මාණය කරපු දෙවියන් වහන්සේ දන්නවා කවුද ඔබේ මගේ සහෝදරයා කියලා. අපි ඒක න අවදීද? අන්න අහනවා කයින්ගෙන් කෝ ඔබේ සහෝදර ආබෙල් කොහෙද? එතකොට මොකද්ද ආබෙල් ඒගේ ඝාතනයට පස්සේ කයින් දෙන උත්තරේ? මම නොදන්නෙමි. මාගේ සහෝදරයාගේ රැකවලා මමද? එතකොට දැන් බලන්න මේකෙදි කයින් ආබෙල්ගේ නමවත් කියන්න ලෑස්ති නැහැ. ඔහු තමාගේම සහෝදරයව උල්ලංඝනය කරලා එලිමිනේට් කරලා ඉවරයි. ඒ කියන්නේ ශාරීරිකව මරන්න ඉස්සෙල්ලා මානසිකව ඉරිසියාවයි කුහකකමයි ද්වේෂයයි ඇතුලේ තමන්ගේ සහෝදරයව තමාගේ සහෝදරත්වෙන් කපලා ඉවරයි. දැන් මේක මනස වෙන දෙයක්. එතකොට ඒ නිසා කයින්ට කියා ගන්න බෑ මගේ සහෝදර ආබෙල් මම මැරුවා කියලා කියන්න බෑ. ඒ නමවත් කියා ගන්න බෑ. මම මගේ සහෝදරයාගේ රකවලාද? එතකොට මේ ප්‍රශ්නේ අදත් අපෙන් අහනවා. මම මේ තාත්තේ දුවේ පුතේ මේ වෙලාවේ අපි හැම කෙනෙක්ගෙන් අහනවා කෝබේ සහෝදරයා කෝබේ සහෝදරිය. එතන සමහරලාට ඔබේ ගෙදර ආච්චි ඇති සීය ඇති නැන්ද මාම ඇති සමහර වෙලාවට ඔබේ ගමේ මේ දවස්වල සමහර වෙලාවට අනාථ භාවයට පත් වෙලා වතුර ගම් වතුරෙන් එක පැත්තකින් ප්‍රශ්න අනිත් පැත්තෙන් මේ තියෙන ලොක්ඩවුන් එක නිසා ප්‍රශ්න ඒ නිසා තමන්ට අවශ්‍ය කාන්තාවක් විදියට සෞඛ්‍ය තනිපාරක්ෂක දේවල් ටිකක් ගන්න බැරුව අනාථ වෙලා ඉන්නවා ගිහිලා බඩු මළු දුන්නත් ඒවල ලැබෙන්නේ නැහැ ඒව ගැන හොයලා බලන්න කෙනෙක් නැහැ කියන ඒ තත්වයන් ඇතුලේ මගේ සහෝදරයා සහෝදරිය කොහෙද? එතකොට මේ ගැන අපිට අපිට තියෙනවද අවදිය කොන්ෂස්නස් එකක්? ඒ ගැන අපිට තියෙනවද අවදිය කවුද මගේ සහෝදරයා සහෝදරිය? දැන් ඒකට දෙවියන් වහන්සේ උත්පත්ති පොතේ ආරම්භයේම පටන් ගන්නවා. අපේ මානව සම්බන්ධතා මිනිස් බැඳීම් වලින්ම තමයි මේ මැවිලි ඉදිරියට යන්නේ. මිනිස් බැඳීම් බිඳිලා උල්ලංඝනය වෙන තැන අපි ඔක්කොම මැරෙමින් පවතිනවා. එකයි උන්වහන්සේ කියන්නේ. ඒකට පාපංශී කියනවා. නමුත් මේ ප්‍රශ්නය බලන දෙවියන් වහන්සේ අහන්නේ determinism fatalism කියන தத்துவයක් දාන මේ කියන්නේ determinism කියලා කියන්නේ අපි කියන්නේ ඒ මගේ හැටි කියලා. එතකොට දැන් කායින්ට කියන්න බෑ කෝ ඔබේ සහෝදරය කියලා ඇහුවම මේ මගෙන් අහන්න එපා මම දන්නේ නෑනේ යාගෙන. එහෙම කියන්න බෑ ඒ මගේ හැටි කියලා කියන්න බෑ. determinism අපි කියනවා අපි ගොඩක් රට පෞල් ජීවිතේ පවා කියනවා කේන්ති වත්තමත් කියනවා ඒ මගේ හැටි මම එහෙම තමයි කේන්ති ගම් දෙක පාරක් දෙපාරක් ගහනවා තමයි.
දෙවියන් වහන්සේ එහෙම ප්‍රශ්නකට උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ. මේ මගේ හැටි කතා නැහැ. කෝ ඉන්නවද නැද්ද? එතකොට දැන් මෙතන කියන්න වෙන්නේ මම දන්නේ නැහැ කියලා තමයි. මොකද මරලා ඉවරයි. අනිත් පැත්තෙන් ෆේටලිසම් මේ කියන්නේ අපි කියන්නේ කර්මවාදී එහෙම නැත්නම් අපි කියන්නේ ආ දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා. අපි හැම දෙයකම මේ ෆේටලිසම් එක ගේනොත් මොනවා කාන් දෙවියන් වහන්සේ කැමැත්ත. ඉතින් එයා අපෙන් යාව ගත්තා. අයියෝ බලන්නකෝ මා අපෙන් අපේ අම්මව ගත්තා. දැන් මේ ෆේටලිසම් ඒක ක්‍රිස්තියානියේ හරය බයිබලීය පදනම නෙමෙයි. දෙවියන් වහන්සේ එක දවසක එක කෙනාව ගන්නේ නැහැ. නිකන් අර අපේ ළමයි මේ දවස්වල අබ්බැහි වෙලා තියෙන ඩිජිටල් ගේම්ස් වගේ නෙමෙයි. කම්පියුටර් ගේම්ස් වගේ නෙමෙයි. ඩිෂු 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 ගාලා හැම වෙලාවෙම මරණ මානසිකත්වයක අපේ දරුවල ගොඩාක් අබ්බැහි වෙලා ඉන්නවනේ. ඒකෙන් අම්මලා ගොඩාක් අඬනවනේ. නේද? දෙවියන් වහන්සේ සුදේපාන්දර නැගිටලා එහෙම කම්පියුටර් ගේම් ගහන්නේ නැහැ. ආ අද මම මෙයාගේ අම්මව ගන්නවා, මෙයාගේ පුතා ගන්නවා, මෙයා මෙයාට කොරෝනා දෙනවා, මෙයාට ඩෙංගු දෙනවා නැහැ. පැහැදිලිව පෙන්නනවා නැවිල්ල උන්වහන්සේ පාරාදීසය කියලා අපිට දුන්නා. මිනිස් සම්බන්ධතාව අපිට දුන්නා. ගහකොළ ස්වභාව ධර්මයේ ඒව තමයි මුලින්ම දුන්නේ. ඒතකොට අපිට ඉස්සෙල්ල හිටිය කට්ටිය ඒගොල්ලන්. හැබැයි මේ මුතුන් මිත්තන්ට පස්සෙ තමයි මේ පස්සෙ ආපු යෝන් අපි. ඒතකොට අපේ වැඩි හිටියෝ කවුද? ගහකොළ ස්වභාව ධර්මය. ඊට පස්සේ තමයි මේ සත්තු සර්පය ඔක්කොම අපි තමයි පස්සෙ ආපු මේ 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 පොඩි යෝන් අපි. දැන් පොඩි යෝන් වෙච්ච අපි ලොක්කු වෙලා ගසුත් කපලා සතුන්වත් මරාගෙන කාලා ඔක්කොම විනාශයන් කරගෙන එක එකවත් මරා ගන්නවා. මේ අපේ ගෝත්‍රයද මේ අපේ ජාතිය නෙමෙයි ආ උන් හිටියත් එකයි නැතත් එකයි කියලා අපි මනසින් මිනිසුන්ව දැන් කායින් මුලින්ම කරන්නේ කපාර ගිල පිහියෙන් අල්ල මරන්නේ නෑ. මනසින් ද්වේෂ කරනවා, මනසින් උල්ලංඝනය කරනවා. එයාගේ පනුරයි බාරගත්තේ, මගේ පනුර බාර මම ගැන හිතලා එයාව මනසින් උල්ලංඝනය කරනවා. ඔබ හිතන්න මම හිතන්න අවශ්‍යයි මේ වෙලාවේ කාවද මම මේ වෙලාවේ මනසින් උල්ලංඝනය කරමින් ඉන්නේ. මේ වෙලාවේ මගේ ස්වාමි පුරුෂයා බිරිඳ වෙන්න පුළුවන්. මට මට අල්ලපු ගෙදර ඉන්න සමහර වෙලාවට මේ මිනිස්සු කතා කරන ජාතිය වෙනස්, මේ මිනිස්සුගේ භාෂාව ආගම වෙනස්, සමහරවිට මට වැරදි කරපු කෙනෙක් වෙනුලා මම එහෙම කෙනෙකු උල්ලංඝනය කරලා මානසිකව අතහර දාලා තියෙනවද? එහෙමනම් විනාශය භයංකාරයි. ඒකයි කියන්නේ ෆේටලිසම් වලට ජීවිතේ බාර දෙන්න එපා, දෛවයට බාර දෙන්න එපා, දෙවියන් වහන්සේ කැමැත්ත කියලා හැම එකම ඉඳ දෙන්න එපා. දෙවියන් වහන්සේ කැමැත්ත තියෙන්නේ අපිට උනාසෙස් නිදහස බාර දීලා සම්පත් කරන්න. ඔබ මේ විශ්වය සහෝදරත්වයේ පොදු නිවහනක් කරන්න. ආ ඒක නොකරා මේ ඵලය තමයි මේ අපි මැරෙමින් යන්නේ. ඒ නිසා කවුරුත් දෙවියන් වහන්සේ මරන්නේ නැහැ කාවත්. අපි තමයි මිනිසුන්ව මරණයට තල්ලු කරමින් ඉන්නේ. මේක අපි හොඳට අවබෝධ කරගමු. ඒකත් එක්ක අපිට ලෙවී විවස්ථාවේ 19 18 කියනවා ඔබට ප්‍රේම කරන්න මෙන් ඔබේ අසල් වැසියටත් ප්‍රේම කරන්න. මේක උන්ට අහලා තියෙනවා. නමුත් මේකේ තිබ්බා මේ හෙබ්‍රෙව් සංකල්පවල තිබ්බ දෙයක්. හෙබ්‍රෙව් ජනතාවන්ට මුල් ඊශ්‍රායල් ජනතාවගේ අත්දැකීමක් තිබ්බා. අපි තමයි දෙවියන් සොරගත් ජනතාව. ඒ නිසා එකම දෙවියන් වහන්සේට නමස්කාර කිරීම, ගෞරවය කිරීම, වන්දනා කිරීම, ආදරය කිරීම තමයි අපේ මූලිකම අපේ යුතුකම. ඊට පස්සේ මට මෙන් මගේ අසල් වැසියාට ප්‍රේම කිරීම. හැබැයි එතනදී තිබ්බා සති සුදුතම පාපහන්සේ කියනවා තමන්ගේ ජාතියට අයිති අය තමයි මගේ අසල් වැසියා කියලා යම්කිසි ගෝත්‍රික මානසිකත්වයක් ඊශ්‍රායල් ජනතාව. ඒ නිසා තමයි ඒගොල්ලන්ට පොඩ්ඩක් ඔය මේ අනිත් විජාතීන් එක්ක ප්‍රශ්න එන්න ගනිද්දී විජාතීන්ව මරන්න පුළුවන් විජාතීන් වැඩක් නැහැ දෙවියන් වහන්සේ අපිව තමයි තෝරගත්තේ කියන පොඩි ගෝත්‍රික බොහොම බොහොම ද්වේෂකාරී මානසිකත්වයක් තිබ්බා. නමුත් පරණ කිව්සුමේ කතුවර යාම මේක නිවැරදි කරමින් ඉදිරියට ගේන. සිරාත් පොතේදී කියනවා මිනිස්යාගේ අනුකම්පාව අසල් වැසියා කෙරෙහිය, ඒත් සමිඳුන්ගේ අනුකම්පාව සියලු සත්වයන් කෙරෙහිය. සිරාත් 18:13. ඇයි එහෙම කියන්නේ? මිනිස්යා අනුකම්පා කරන්නේ අසල් වැසියා. ඒ කියන්නේ තමන්ගේ ගෝත්‍රයේ, තමන්ගේ අල්ලපු ගෙදර, තමන්ට පොල්ගෙඩිය දෙන කෙනා, තමන්ට රිලෝඩ් එකක් දාන කෙනා, යාමට උදව් කරනවා මමත් දෙනවා. ඒ නිසා මේ දවස්වල කවුද අපිට උදව් කරේ? අපිත් දෙනවා ගිල්ල බඩු මල්ලක්. අරගොල්ලන් අපේ අමාරු උදව් කරේ නැහනේ, අපි උන්ට දෙන්නේ නැහැ. ආන්නේ මානසිකත්වය. හැබැයි කියනවා නැහැ. දෙවියන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. ඒත් සමිඳුන්ගේ අනුකම්පාව සියලු සත්වයන් කෙරෙහි. අන්න සියලු සත්වෝ නිදුක් වෙත්තා කියන වචනේ ඇතුලේ තියෙන හරය. දෙවියන් වහන්සේ කියනවා ඔබ මාගේ පුත්‍රයා, අපි ඔක්කොම දෙවියන් වහන්සේගේ දරුවෝ, දුවලා පුතාලා. මේ පුළුල් භාවයට එනකොට අපිට බෑ කියන්න. එයා තමයි මට ෂේප් එක කෙනා, එයා මම අකමැති කෙනා කියලා අපිට වර්ගවාදයකට යන්න බෑ. මතේ 7:12 කියනවා අනුන් ඔබට යමක් කරනකොට ඔබ කැමතිද? ඔබත් ඒ දේම අනුන්ට ඔවුන්ටත් කරන්න.
විවස්ථාවට දීවසාලේ හරයවේ අපි කියන ගෝල්ඩන් රූල්. එතකොට මට කවුද යමක් කරනවට මම කැමති මට ආදරෙන් කතා කරනවා. මම කැමති මං ගැන හොයලා බලනවා. මම කැමති මට ගෞරව කරනවා. එහෙනම් මම ඒ ටිකම දෙන්නවා කියලා ඔබ කරන්න ඔච්චර ඒක අමාරු දෙයක් නෙමෙයි. හැබැයි ඒකයි මේ කරගන්න බැරුව අපි ගොඩාක් ෆේල් වෙලා මිදවන්නේ. එක ජුවාම් 4:20 කියනවා. යමෙක් මම දෙවියන් වහන්සේට ප්‍රේම කරමි කියමින් තම සහෝදරයාට වෛර කරයි නම් ඔහු බොරුකාරයෙකි. පෙනෙන සහෝදරයාට ප්‍රේම නොකරන්නාට නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කළ නොහැකිය. දැන් මේක ගැන පාප් වහන්සේ කියනවා මේක මහා පරීක්ෂාවක්. මොකද අපිට දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න ලේසි. නමුත් පෙනෙන සහෝදරයට ප්‍රේම කරන්න අමාරුයි නේ. සමහරවිට ළඟ ඉන්න මේ දවස්වල ගෙවල් ලස්ස හිර වෙලා ඉන්න ස්වාම පුරුෂයා බිරිඳ දරුවා අම්මා තාත්තා ආච්චි සීයා නැන්දලා මාමලත් එක්ක එකට ඉන්න එක හරි අමාරුයි. මේ පෞගේ දවස්වල මම දන්න එක පවුලකට ඒ මුළු පවුලටම කොරෝනා හැදුණා. ඒ පවුලටම කොරෝනා හැදිලා පුතා හැදිලා ඊට පස්සේ ගෙදර එනකොට ඒ පවුලටම පොසිටිව් වුණා. ඊට පස්සේ සෞඛ්‍ය බලධාරීන් කෝබ මුළු පවුලේ පස් දෙනාම ගෙදර කොරන්ටයින් වෙන්න කියලා. එතකොට ගෙදර ඒගොල්ලන් කොරන්ටයින් වෙනවා දැන් ඔක්කොන්ටම මේ කොරෝනා රෝගිය වැළඳිලා. එතකොට මම කතා කරලා මම මේ තාත්තාගෙන් අහනවා තාත්තා කොහොමද මේ දවස්වල කොහොමද කරගන්නේ මොකද තත්ත්වය කියලා. එතකොට එකපාරට තාත්තා බොහොම සැහැල්ලුවෙන් නොහිතා කිව්ව දෙයක් තමයි ආ අවුලක් නැහැ පද තියෙන විදියට අපි උයාගෙන කනවා මේ ප්‍රශ්නයක් නැහැ වයිෆ් ඉන්නවනේ මං ගවා වයිෆ්ටත් කොරෝනා නේද කියලා පස්සේ මට තේරුනේ ඒ ප්‍රශ්නේ පරවදලකම් ඒ තාත්තා බොහොම ආදරණීය තාත්තා කෙනෙක් මම දන්නවා බොහොම මේ ඉහළ සමාජ නායකත්වයක් ගන්න තාත්තා කෙනෙක් දැන් වයිෆ් ඉන්නවනේ ෆල් දැන් කොරෝනා හැදුනත් මගේ වයිෆ් හැමදාම උයන්න ඕන මගේ වයිෆ් තමයි බෙදර උයන්න ඕන දැන් මම අහනකොට වයිෆ් ටත් කරනව නේද? එතකොට තමයි යා පොඩ්ඩක් නිරුත්තර වෙන්නේ. දැන් මේ ඉන්න මෙතනට තමයි අපි අවදි වෙන්න අවශ්‍ය. සමහර වෙලාවට අපි හිතනවා අපි ආදරෙයි කියලා. නමුත් අපි සමහර වෙලාවට take it for granted පපන්සි කියනවා. එතනට අවදි වෙන්න එතකොට තමයි නොපෙනෙන දෙවියන් අපිට දකින්න පුළුවන් පෙනෙන සහෝදරයා ඇතුලේ දෙවියන් හමු වෙන්නේ කියලා. පාවුළු මේ පරීක්ෂාව ජය ගන්න තදින්ම කතා කරන 1 තෙස්සලෝනි පොතේ 3:12 කියනවා අප ඔබට ප්‍රේම කරන්නාක් මෙන් සමිදානන් වහන්සේත් ඔබ එකිනෙකා කෙරෙහි අන් සියල්ලන් කෙරෙහි ඔබගේ ප්‍රේමය පිරිතිරි යන්නට සලස්වනසේක්වා. පාවුළු දකිනවා මුල් ක්‍රිස්තියානි සභාව ටිකක් සංවිධානය වෙනකොට තිබ්බා ඒගොල්ලන් අතරත් ආ මේ අපේ කට්ටිය ශුද්ධ වූ කට්ටිය ගැලවුණු ලැබුච්ච අය ආ මේ අපේ සෙට් එක කියලා පොඩි මානසිකත්වයක්. ඒක අපේ පල්ලිවල තෝරන තරම් තියෙනවා අපේ සංඝවල මහ පරිමාණයෙන් තියෙනවා. ආ අපේ සංඝේ නෙමෙයි ඒගොල්ලන් අර කට්ටියටයි ති මේ කට්ටියටයි ති මේ අපේ මිස් මේ පිටින් ආපු කට්ටිය. දැන් මේ බෙතුම්වාදී තියෙන දේවල් තමයි ජයගන්න කියලා පාවුළුතුමා අපෙන් ඉල්ලන්නේ. මොකද්ද කියන්නේ? පාවුළුතුමා කියන සමිදානන් වහන්සේත් ඔබ එකිනෙකා කෙරෙහි අන්සියල්ලන් කරේ තා. ඒතර ක්‍රිස්තියානින්ට කියන උඹලා බය වෙලා බය වෙන්න එපා. උඹලා අපේ කියන හිතන් හිටියට තවත් සෙට් එකක් ඉන්නවා. ඔය එනවා යාඥාවල් වලට. හැබැයි ඒගොල්ලන් ඔබේ කියලා කරගෙන නැහැ. මේකේ ඔබේ જાතිය කතා කරන්නේ. ඒගොල්ලන් ජුදාගමෙන් නෙමෙයි. ආ හැබැයි කියනවා ඔබගේ ප්‍රේමය පිරිතිරි යන සලස්වන්න. ඒගොල්ලන්ටත් ඔබේ ප්‍රේමය පිරිතිරි යන සලස්වන්නයි කියලා ඉල්ලීමක් කරනවා. තුන ජුවාම් ලිපියේ පස්සෙනි මගන්තිය කියනවා මාගේ හිත මිතුර මේ සහෝදරයන් අමුත්තන් වුවද ඔවුන්ට ඔබ තුල සෑම සත්කාරයකින් ඔබේ විශ්වාසවන්තකම පෙන්වන්න. දැන් බලන්න කියනවා මේ අමුත්තන් එතකොට ඔබේ සංඝවල ඉන්න අමුත්තෝ ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ ස්ට්‍රේන්ජ් ෆීලිං එකක් තියෙන ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. එයාව පිළිගැනීමක් නැහැ. පල්ලියාවට එයාව කවුරුත් පිළිගන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. අපේ කට්ටිය හැමදාම එක බංකුවේ වාඩි වෙන කට්ටිය ඉස්සරහා බංකුවේ නම් ගහපු සෙට් එකක් ඉන්නවා. ඒ පවුල තමයි හැමදාම ඒ පවුලේ ආවේ නැතත් ඒක හිස්තියන්නන්න. මොකද ඊළඟ දවසේ නැත්තම් පණිඩියක් ගියොත් එහෙම අපේ බංකුවේ අර කට්ටිය වාඩිලා හිටිය කියලා පණිඩියක් කරනවා. මොකද ඔලන් අපේ බංකුවේ වාඩි උනේ කියලා. අපේ ආත්ත කිරිකිත තමයි මේ බංකුව පවුලට පල්ලියට කැප කරලා තියෙන්නේ කියලා. ওই බංකුවලත් නම් ගහලා තියෙනවා. මේක තමයි බෙදෙන්න අවශ්‍ය ව්‍යාජ ක්‍රිස්තියානි. ඒකෙදි කියනවා ඔබගේ අමුත්තන්ට වද ඔබ සත්කාර කරන්න ඕන. හේතුව අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ කැඳ වූ අය. දැන් මේ පසුබිමත් එක්ක තමයි අපිට කතා කරන්නේ මේ ලූක් 10:25 මේ පාර අද්ද රතහර දැමුත් ලැබූ ආගන්තුකයාගේ කතන්දරය. එහෙම නැත්නම් අපි දන්න විදියට යහපත් සමරිතානුවරයාගේ කතන්දරේ. දැන් මේකේ සරලව අපි තත්ත්ක් ගාලා බලාගෙන අපි මේක දන්න නිසා අපි පොඩ්ඩක් අපිවම බලාගමු. අපි අතුලාන්තියට වී බලමු. එතකොට අපිට ලේසි මේක ආත්මගත කරගන්න. අපි දන්නා කතන්දරේ මොකද්ද කියලා. එක මිනිස්සෙක් හිටියා නමක් ගෑ යාගේ සොර මුලකට යහු වෙනවා. යා යන්නේ ජෙරුසලමේ ඉඳලා යා ජෙරිකෝ පැත්තට යනවා. එතකොට තුවාල ලත් මේ මිනිස්සයව පසු කර යනවා.
දෙදෙනෙක්නේ. එතකොට අපිට කියනවා ජුදා පූජකේකුත් ලෙවීවරේකුත් මේ තුවාල වෙලා පාරද්දර වැටලා ඉන්න මිනිස්සුව පහු කරගෙන යනවායි කියලා ජේසුස් කියනවා. එතකොට කවුද මේ සංසිස් පාපාන්සේ අහනවා මේ කවුද මේ කට්ටිය පහු කරගෙන ගියේ මේ ඇස් පේන්නේ නැති අනේ කිසිම දෙයක් ඉගෙනගෙන නැති මේ සමාජයේ තත්වයක් නැති එහෙම අයද නෑ සමාජ ඉහළ තත්වයක් සෝෂල් ස්ටේටස් තිබ්බ අය මේ මේ ආගමේ යුදා ආගමේ පූජකේ කියන්නේ ඊපස්සේ ලෙවිවරේ ලෙවිවරේ කියන්නේ දියවස්ථාව හොඳට පාඩම් කරලා තියෙනවා හොඳට දන්නවා පොතපත කියවන්න පුළුවන් බොහොම බුද්ධිමත් ආ මේ අය සමාජ සංස්ථා විහෙල මිනිස්සු ඒ කියන්නේ මේ බුද්ධිමත් නැහැ කියලා කියන්න බෑ එතකොට මේගොල්ලන්ට ඇයි ඇහැ නොගැටුනේ පාපංශ යනවා ඇයි ඇහැ නොගැටුනේ මේ වැටලා හින්න මිනිස්සයාට පාපංශ කියනවා සරල භාෂාවෙන් ගත්තොත් මේ මිනිසුන්ගේ ආගම තුල පොදු යහපත පිළිබඳව සංවේදී භාවයක් ආගමක් තියෙනවා ගියේ ආගමනේ සිද්ධ කරන්න ජෙරුසලම් දේවමාලිගාවට ගියේ ඒ ජෙරුසලම කියන නගරයට ගියේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න දෙවියන් වහන්සේට වර්ෂිප් ද ගොඩ් එතකොට මේ මහා නමස්කාරය කරන්න ගියා ආගම ඇදහුව හොඳට නමස්කාර කරා ප්‍රශංසා කරා දෙවියන් වහන්සේට යාඥා කනලා ඔප්පු කරා කරාට පාප් වහන්සේ කියනවා ඒ ආගමේ සමාජයේ පොදු යහපත පිළිබඳව සංවේදී භාවයක් මේ මිනිස්සු ගොඩනගාගෙන නැහැ. එතකොට මොකක්ද මේ ආගම අපි ප්‍රශ්න කරන්නේ? අපිට එහෙම සමාජ සංවේදී භාවයක් නැත්නම් පෞද්ගලික දවස්වල සමහර කාලයන් වලදී නේද ওই පල්ලි ඉස්සරහ පිට හිඟන්නන්න කියලා යනකොට සමහර තැන්වල මේ පල්ලි වලින් ගහලා එලෙව්වා මේ හිඟන්නන්. සමහර තැන්වල හිඟන්නන්ව තියෙනකොට ඒ හිඟන්නන්ව ගහලා එලවන්න වෙනම නායකයන්ව පත් කරා පල්ලිවල. දැන් මේ ඇයි මේ? එතකොට දැන් මම කියන්නේ පල්ලිය වත්ති ඔක්කොම හිඟන්නන් වගේ ගෙන්ලා වාඩි කරව ගන්නවා කියන එක නෙමෙයි. නමුත් ගහලා එලවන්න අර අයිතියක් තියෙනවා. මේ මිනිස්සු එන්නේ ඇයි? මිනිස්සු කොතු වෙන තැන. එතකොට මේ මිනිස්සු පල්ලියට නැතුව කොහට යන්නද? ආ, මේ මිනිස්සු උන්ට එන්නේ පල්ලියට. පල්ලිය කාගේද? ෆාදර්ගේද? කතෝලිකයාගේද? නැත්නම් විශ්වීය දෙවියන් වහන්සේගේද? ක්‍රිස්තුස් වහන්සේගේ. ආ, මේ මානසිකත්වයෙන් මිදෙන්න උන්වහන්සේ ආරාධනා කරනවා. ඒ නිසා අපිට කියනවා ඒ මානසිකතේ මිදිච්චොන්නේ හිටියෙක් මගියෙක් හිටියා මේ මගී අනිකම්ම නිකන් ට්‍රැවල් කෙනෙක් මගියෙක් ඔහු පාරේ ගමන් කරනවා හැබැයි ඔහුගේ පෞද්ගලික අවධානයට මේ කරුණාවට පාත්‍ර වෙනවා පාරද්දර වැටිලා හිටි මිනිස්සු දැන් මෙයාට ලොකු සමාජ ස්ථත්වයක් තිබෙත් නැ මේ ලොහා ලොකු කෙනෙක් මේ කොච්චරද කිව්වොත් එහෙම ඔහු මෙයාගන්තුකයාව දකින්නේ සමරිතානුවරෙක්. එතකොට මේ කතා කරන ජේසු මේක කියන්නේ ජුදා සමාජයට. සමරිතානුවරු කියන්නේ අශුද්ධයි කියලා. කෙලසපු ඔවුන් මිශ්‍ර ජාතියක් ඒ නිසා දෙවියන් වහන්සේගේ තෝරාගන්තාට අයිති නැහැ කියලා. ඔවුන් අශුද්ධයි කියලා ඔවුන්ව හංවඩු ගහලා තිබ්බා. එවැනි වූ දෙවියන්ගේ අනාවරණය නැහැ කියලා ඔවුන් උපකල්පනය කරා මේ 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 සමරිතානුවරන්ට. එවැනි වූ මිනිසෙකුට අහපෙනවා මෙන්න මේ අසල ඉන්න මේ මගියාව වැටිලා ඉන්න මිනිස්සයව. එතකොට මේකේ පාපංශේ කියන තීරුම් ගන්න සැබෑ ධර්මයේ තුල ජීවත් වෙනුනේ එතකොට අර පල්ලියට ගිහලා නමස්කාර කරපු අතුස්සන් ප්‍රශංසා කරලා නමස්කාර කරලා ඒ කරපු අයට වඩා පල්ලියට නොගිය. මොකද සමරිතානුවර ජිරුසම් දේවමාලිගාවට යන්නේ එකම දෙවියන් කෙරේ උන්ට විශ්වාසිකුත් නැහැ හරියට. නමුත් social consciousness එකක්. ඒ කියන්නේ ඔවුන්ට තිබ්බා සමාජ අවධියක් තිබ්බා. ඒ වගේම තිබ්බා සහෝදරත්වය පිළිබඳ පුංචි කැක්කුමක්. සමාජ මිත්‍රත්වය පිළිබඳ පුංචි වමනාවක්. මේ මොකද මේ වෙලා තියෙන්නේ කියලා හොයන්. පාපාස් එහෙම කියලා කියනවා සමහරලාට අපි දන්න ප්‍රසිද්ධ කතෝලිකයන්ට වඩා අපි නොහිතන ක්‍රිස්තියානි නොවන අය කතෝලික නොවන අය වඩා සමාජ මෙහෙවරක් කරන මේ සමාජයේ ඔවුන් ඒ තුල ඉදිරියෙන් ඉන්නවා මේ සහෝදරත්වය සහ සමාජ මිත්‍රත්වය ඉදිරියෙන් අරබයා කියලා පාප් වහන්සේ කියනවා. උදේ අද මොකද තත්ත්වය? අපි දන්නවා අද ඕනතරම් පාරවල් වල මිනිස්සු වැටිලා තියෙනවා. ඕනතරම් හප්පලා යනවා. ඕනතරම් ස්පිතාලවල ඇඳවල් නැතුව මිනිස්සු අන්තසරණ වෙනවා. දැන් මේ තත්ත්වයේ ඇතුලේ මොනවද මේ වෙලාවේ අපේ හදවතට කියන්නේ? පාප් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. Are you disturbed when you see a suffering person? ඔබ ද කැළඹීමක් දැනනවා දුක් විඳින මිනිස්සෙක් දැනුණා. අන්නීසිනස් එකක් දැනනවා. ඒක වෙනවන හොඳයි. හැබැයි එහෙමවත් වෙන්නේ නැහැ කියන්නේ මේක ප්‍රශ්නයක් නතර වෙලා අහන්න. සමහර වෙලාවට
ඔබට ගේ ඇතුළත මේ දවස්වල කඩාගෙන එනවා නැත්නම් ගේට්ටුව අරගෙන එන සමහර ලාවට යාචකෙක් වෙන්න පුළුවන්. යාචකයාට මේ වෙලාවේ කීයක් හරි හොයාගන්න අයියන නැත්නම් එහෙම එද්දි හරියට මාස්ක් එකක් පහලට වැටිලා සමහර ලාවට ඔහුට අපි බනිනවා. නමුත් අපිට ඔහුට කියලා දෙන්න සිද්ධ වෙනවා නෑ. තාත්තේ ඔකනම් දාගෙන ඉන්නේ ඒක අපි ඔහුට අවබෝධයට ගේන්න ඕන. නමුත් අපිට දැනනවාද මේ මිනිස්සයා මෙහෙම කෙලීම එනකොට අපිට මොනව වෙයිද කියන අපිට බයද දැනෙන්නේ නැත්නම් අපි ඩිස්ටර්බ් වෙනවා. ඩිස්ටර්බ් වෙනවා කියන්නේ අපිව පොඩ්ඩක් කැළඹෙනවා නම් ඒ කියන්නේ අපිට තාම පොඩි සමාජ සෙන්සිටිවිටි එකක් සංවේදී භාවයක් තියෙනවා. එහෙනම් හොඳයි. එහෙම නැත්නම් අපිට මොනව වුණාද නැද්ද කියලා අපිට දැනෙන්නවත් නැත්නම් එහෙම අය කියන්නේ ලොකු අවුලක් තියෙනවා. ඉතින් ඒ තුල තමයි අපිට උන්වහන්සේ ආරාධනා කරන්නේ මේ ජීවිත ක්‍රමය ඇතුලේ අපිට උන්වහන්සේ කියනවා මේ මුළු සමාජයේම රෝගී වෙලා අපේ මුළු සමාජයේම සෑ සමහරලාට ශාරීරිකව වැටිලා නැහැ. නමුත් ඔව් හදවතින් වැටිලා ඉන්නේ. නමුත් එයාව අඳුන ගන්න දරිතරමට අපි මානසිකව කඩාගෙන වැටිලා. ඒ නිසා අපිට අඳුන ගන්න බෑ මොකද මෙහෙම වුනේ කියලා. මට පහුගිය දවස්වල අත්දැකීමක් සිදු වුණා. විවිධ කණ්ඩායම් එක්ක පහුගිය දවස්වල නිරෝධායනය වෙන අපේ වතුවල ඉන්න අපේ සහෝදර ජනතාවව බලන්න යනකොට ඔවුන්ව බැහැ දකින්න යනකොට දැන් යන කණ්ඩායම් ලොරි වලින් ගිහිල්ලා බඩු මලු හදලා දඩබඩ ගාලා මේවා බෙදන්න බෙදාගෙන බෙදාගෙන යනවා. දැන් මම සමහර තැන් වලදී ඒගොල්ලන්ට ලැබෙනවාද කියමින් බලමින් දැන් මම අපිත් එහෙම කණ්ඩායමක් වශයෙන් ඉන්නවා. එතකොට එක ගේකට දෙන්න යනකොට අල්ලපු ගෙදර මිනිස්සු කියනවා ආනන ඔගෙදට දෙන්න ඕනේ නැහැ ගිය සතිය ඔගෙදට දුන්නා. ඔගෙදට එනම් බඩු පාර්සල් ඕනේ නැහැ. මේ ඔය ගිය සතියේ දරුවෙකුත් මැරුණා ඒ නිසා මේ ඉතිස්සලේ ගලන්ට මරණ ඉතිස්සලේ ගලන්ට හම්බුණා ඒ නිසා ඔගෙදට ඕනේ නැහැ. ඊට පස්සේ බඩු මලුට ඊට පස්සේ දීගෙන දීගෙන යනවා. දැන් මට මේක ලාවට වගේ ඇහුනේ. දැන් මම දැක්කා මේ තාත්තයි පොඩි පුතෙකුයි හිටියා. තමන්ගේ ලොකු පුතා වරු 16යි නැති වෙලා දවස් 9යි. ගෙදර සම්පූර්ණයෙන්ම ඒ ලයින් කාමරේ දොරගොඩ ඉන්නවා මම දැක්කා. උන්ට බඩගින්නට වඩා තිබ්බේ ජීවිතේ මහා ජීවත්වනවද නැද්ද කියලා මහා බලාපොරොත්තු බිඳ වැටි. දැන් බඩු බෙදෙන මිනිස්සු හරි සත්කාරීව මේවා කරනවා. හොඳයි අපි අගය කරනවා. නමුත් අපේ සමාජ සංවේදී භාවය කොතනද තියෙන්නේ? ඊට පස්සේ තමයි මම එයාට කතා කරලා කිව්වේ නෑ එකක් දැන් මේ මිනිස්සුන්ගේ තියෙන බඩගින්නටවත් අඩුම ගානියමක් කරන්න පුළුවන් නම් ගීසරි දුන්නා කියලා බලන්න එපා. දැන් මේ වෙලාවෙත් අපි ඔවුන්ට සම්බුද්ධ ශක්තියක් දෙමු. ඔවුන් එක කතා කරමු කියලා ඊට පස්සේ ඔවුන් එක කතා කරලා ඊට පස්සේ බලන්න එයා කතෝලික. ඔවුන් කියන ෆාද කෙනෙක්වත් කවුරුත් ආවේ නැහැ. අපේ දරුවව ගිහිල්ලා පුච්චලා දැම්මා කොරෝනා හැදිලා නැති වුණා කියලා. අපි දන්නේ අපේ පුතා කොහෙද ඉන්නේ හොඳින්ද නරකින්ද කියලා. මොකද ඔවුන්ට තියෙන වටපිටාවේ තියෙන හින්දු මානසිකත්වය උන්ට හිතෙන්නේ පිච්චුවම පස්සේ එකපාරට කිසිම ආගමික වතාවක් නැතුව මේ ළමයා දුක් විඳිනවා ඇති කියලා. මම කිව්වා නෑ තාත්තා මේ වෙලාවේ ඒක තමයි අපි නොදැනුවත්ව හරි අපිව මේ ගමට එව්වේ මේ හවල් ප්‍රදේශයට එව්වේ. ඒ නිසා ඕගලන්ගේ දරුවා වෙනුවෙන් අපි යාඥා කරමු. අපි ඒ වෙනුවෙන් පූජාවක් ඔප්පු කරමු. අපි දැන් මෙතන යාඥාවක් කරලා ඊට පස්සේ මම ගිහිල්ලා මම ඉන්න මිනිස්සුනේ මම ඉන්න ගමේ පූජාවක් ඔප්පු කරන මිනිස්සු එක්ක බය වෙන්න එපා. ඕගලන්ගේ පුතා වෙනුවෙන් දැන් මේක අර වැඩ ගොඩාක් අස්සේ මිස්සෙනවා. මේ ගෙදර මැරිලා තමන්ගේ දරුවා දවස් 9කට ඉස්සෙල්ලා මොකද බඩු බෙදිල්ල. දැන් මේක අම්මා තාත්තේ දුවේ පුතේ තීරුම් ගමු. නැත්තම් මේ තත්වයට තමයි පාප වහන්සේ කියන්නේ අද තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. අද තීන්දුවක් ගන්න හේතුවල මුළු සමාජෙම රෝගී වෙලා එය සුවපත් කරන්න ගොඩනගන්න ඔබ පෞද්ගලික තීරණයක් ගන්නවා. අද මේ රාත්‍රියේ අම්මේ තාත්තේ දුවේ පුතේ අපි ඒ තීරණය ගමු. ඒ තීරණයත් එක්කයි අපිව දෙවියන් වහන්සේ මෙන් එහාට ගෙනියන්නේ. එතකොට ඒ තීරණය දැන් ගත යුතුයි. හෙට බෑ. මොකද හෙට කවදාවත් එන්නේ නැහැ. මේ තීරණය ගන්න ඕන මම ලෑස්තිද ජේසුව දකින්න මගේම සහෝදර සහෝදරයන් තුල. මම ලෑස්තිද මම කැමති ජේසුනේ මට ඕන බවන්සව දකින්න මට පෙන්වන්න කියලා. අතුල පිපාසයක් අපි ඇති කරගමු. අනිත් පැත්තේ අනිකා වෙන් කර සලකන සමාජ ක්‍රමයට එරෙහි වෙන්න. පාපන්සේ කියනවා තීරණයක් ගන්න අවශ්‍යයි. මම නිකං නිද්‍රාශීලීව ඉන්නේ නෑ. මම අර කම්ෆර්ටබල් අයිසොලේෂන් එකක් අස්සේ ඉන්නේ නෑ. ඒ කියන්නේ මොකද්ද? බොහෝම සුවපහසු හුදකලාවේ මම ඉන්නේ නෑ. මම තීරණයක් ගන්නවා. මම ක්‍රියාත්මක කරනවා. මෙලමට නිකං ඉන්න බෑ. හේතුව ජේසු
මට ආරාධනා කරන මට නිකන් ඉන්න දෙන්න නෑ වුණා සෙච්චර මට ආදරේ ඒ නිසා ඒ ආදරය මට ප්‍රතිප්‍රේමයක් දෙන්න කඳවනවා අනිත් පැත්තෙන් පාපංශේ කියනවා අනිකාව වෙන් කරන සමාජ ක්‍රමයට එරෙහි වෙන් මේ සමාජ ක්‍රමය අනිකාව වෙන් කරනවා අනිකාව බෙදෙනවා මේක අඳුන ගන්න දැන් මේක අඳුන ගැනීම හරි වැදගත් දැන් පෞගේ දවස්වල මම දන්න එක ආයතනයක් ඒක එක තැන් වලට බඩු බෙදෙනවා කියලා මට ආරංචි වුණා එතකොට ඒ බඩු ලැබුණු ඒ එක්තරා ප්‍රදේශයක ඒ අය කිව්ව දෙයක් තමයි ෆාදර් ඒ ආයතනේ මෙච්චර ගානක් බඩු බෙදුවා කියලා කියන්නේ බඩු මළු මෙච්චර ගානක් බෙදුවා කියලා මාධ්‍යට දෙන්න එතනින් ගියාම ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් වලට දෙන්න ඒ නිසා බඩු බෙදුවා හැබැයි අපේ ගොඩාක් වතු කරේ පවුල් වල 8ක් 10ක් වගේ පවුලක් ඉන්නවා සතියක්වත් ඒ වලින් ආහාර ගන්න බෑ දවස් 3 4යි හැබැයි 5000කට වගේ බඩු බෙදලා ඇයි පෙන්නන්න අපේ සමාජ ආයතනයේ තමයි අපේ අපේ කණ්ඩායම තමයි වැඩියෙන්ම බඩු මළු බෙදුවේ. දැන් මේක තමයි කියන්නේ මේ අනේකා වෙන් කර සලකන සමාජ ක්‍රමයට එරෙහි වෙන. ඒ කියන්නේ සමාජ සුබ සාධනය අපි කියන මේ චැරිටි එකත් භයානක තැනට අද මේ ධනවාදී සමාජ ක්‍රමය ගොනු කරලා තියෙනවා. චැරිටිත් කරන්නේ ප්‍රසිද්ධියට කරන්නේ බොහොම මානුෂීක වෑයමින් ගම්මැදි වලට ගිහිල්ලා මෙව කරන්නේ අපේ මාධ්‍ය ආයතන එහෙම නැත්නම් අපේ සමාජ ආයතන තමයි වැඩියෙන්ම මේ වෙලාවේ බඩු බෙදුවේ නැත්නම් ඉස්සෙල්ලාම ප්‍රධාන දේ කරේ කියලා. දැන් මේ තරඟකාරීත්‍ය අඳුන ගන්න මේක සමාජයේ ක්‍රමයේ ප්‍රශ්නයක්. ඒ නිසා මේක අනිකාව වෙන් කරනවා. අනිකාගේ වටිනාකම නැති කරන මේක අඳුන ගන්න කියලා පාපන්ස අපින් ඉල්ලනවා. Reject the creation of the society of exclusion instead act as neighbors. මේ සමාජයේ එක්ස්ක්ලූෂන් මිනිසුන්ව බෙදනවා මිනිසුන් ඔහේ නිකන් නම්බරයක් දාන්නටපත් කරනවා ඒකෙන් අවදි වෙලා එළියට ඇවිල්ලා අපි සංගයක් අසල්වැසියන් කියන මානසිකත්වයට එන්න අවදි වෙන්න ජේසු ආරාධනා කරනවා ඒ වගේම යහපත් සමාරියෙක් වෙන්න ජේසු ආරාධනා කරනවා ඔබ යහපත් සමාරියෙක්ද ඔබ යහපත් සමාරියෙක් කියන්නේ ඔබට දැනනවාද හැම වෙලාවෙම මගෙන් මෙහෙවරක් ඉටු වෙන්න අවශ්‍යයි කියලා මම දන්න එක දරුවෙක් ඉන්නවා අපේ ගමේ ශිරාජ් කියලා පොඩි පුතෙක් මෙතන ඉන්න සමහර අය තියා පුතාවන්තුරනවා මේ ශිරාජ්ගේ පෙනහළු ආබාධයක් තියෙනවා ගෙදර ඉන්නේ මැටිගේක තකරම් මඩුවක නමුත් ශිරාජ්ට වෛද්‍යවරු කියනවා ඔබ මැටිගේක ඉන්න නොසුදුසුයි කියලා ඔබ ඉන්නේ තකරම් මඩුවක කියලා හේතුව ඔහුගේ පෙනහළු ආබාධය සහ හෘද ආබාධය තියෙන උග්‍ර ප්‍රශ්නයක් නිසා ඔහුට ඒ සුවසනය විශ්වාස විසයි නමුත් කිසිම මේ වෙනකම්ම ක්‍රමයක් නැහැ ඒ පවුලව ගොඩ දාන්න උන්ට සමාජයෙන් ලැබෙන ලොකු හයියකුත් නැහැ සමාජ සංවිධානයෙන් ලැබෙන හයියකුත් නැහැ අපි විවිධ තැන්වලට අපි ඒක යොමු කරා මේ දරුවා සහ තවත් පවුලේ නංගිලා මඩලා කීප දෙනෙක් ඉන්නවා දැන් අපි යම් කිසි විදියකට අපේ කුඩා කිතුණු සංඝ ක්‍රමය ඇතුළේ අපි කියන බේසික් අපේ ස්මෝල් ක්‍රිස්තියානි කමියුනිටීස් කියන පුංචි ව්‍යාපාරය ඇතුළේ අපේ මේසමේ කුඩා කිතුණු සංඝ පිහිටුවාට පස්සේ මේ අයවත් ශිරාජ් Hindu පෞලක ආයති පුතෙක් වුණත් ඒ වගේ අයව බලා ගන්න පොඩි ක්‍රමයක් ක්‍රියාත්මක වුණා සහ වෙමින් පවතින. ඒ නිසා මේ පුතා නිතරම සමහර වෙලාවට gedara තනි වෙලා ඉන්නකොට gedara එපා වෙලා ඉන්නකොට අම්මලාට කියන සුපුරුද්දක් තියෙනවා අනේ මාව පොඩක් පල්ලියට එක්කන් යන්න කියලා හිතෙන උඩ සෙල්ලම් කරන්න හොඳ නැහැ මේ කඳු කර ප්‍රදේශයක් ගල් ප්‍රදේශයක් උඩ සෙල්ලම් කරොත් එම හති ඇවිල්ලා ඔහුගේ හෘදය ආබාධය වැඩි වෙලා මැරෙන්න පුළුවන් ඕනම වෙලාවක ඒ නිසා ඔහුට ඇවිදින්න වැඩි හොඳ නැහැ දුවන්න හොඳ නැහැ ඔහු කැමති එකම තැන තමයි පල්ලියට එන්න සමහර දවස් වලට ඉඳලා හිටලා පල්ලියට එනවා දවසක් ශිරාජ් මාව බලන්න එනවා එනකොට ශිරාජ් බොහොම කෙසඟ කේඩෑරි වෙච්ච ඉතාම දුර්වල පුතේ ඔහු අතේ තිනවා පුංචි කතරු මුරුංගා ගහක් ඔහු වගේම කේඩෑරි වෙච්ච පුංචි කතරු මුරුංගා ගහක් මම එකපාරට දැකලා මට සතුටු වුණා මං ආනේ ශිරාජ් මේ ලස්සන කතරු මුරුංගා ගහක් කොහෙන්ද හම්බුනේ වා ගෙදර ගෙනියනවද මේ හිටවන්න නෑ ෆාදර්ට දෙන්න වෙන මොකුත් තිබ්බේ නෑ ගෙදර ෆාදර් කැමති ඉන්නේ කතරු මුරුංගා මල් උයලා කන් ඒ නිසා මම හිතුවා කතුරුංගමල් අපේ ගහේ හැමදාම ආවට හැමදාම ඉන්නේ නෑනේ ෆාදර්. ඒ නිසා කතුරුංග පැලයක්ම ෆාදර් දුන්නොත් එතකොට ෆාදර්ටත් තියෙනවා කතුරුංගමල් කියලා. දැන් මට තේරුනේ ඇත්තටම මට යහපත් සමාරියෙක් වුණේ එතනදී ශිරාජ් කියන මේ Hindu පුතා. ඔහුට දැනනවා මේ දකින්න ඔහු දකින්න මේ පූජකයාගේ තියෙන අවශ්‍යතාවයක්. ඔහු ඒ ගැන හිතලා තියෙනවා. හෙට හෘදය ආබාධය නතර වෙයිද හෙට මොනව වෙයිද කියලා දන්නේ නැති නිතරම ඉස්පිතාලයට යන්න සිද්ධ වෙලා ඉස්පිතාලේ යආ ගන්න අමාරු මේ දවස්වල දින පසු නිසා ඔහු කල්පනා කරනවා
අනේ කතුරුංග පැලයක් දුන්නත් හොඳයි නේද අන්න ඒ සංවේදී භාවය අනේ ශුද්ධවන්තකමයි ජේසු අපෙන් ඉල්ලන්නේ අම්මේ තාති දේපති අපි අවදි වෙමු ඊට පස්සේ හතර වෙනුවා කියනවා තමන් ඉන්න comfortable isolation මේ සුවපහසු හුදකලාවෙන් එළියට එන්න කියලා කතා කරනවා ඒක තමයි අපිට තියෙන මූලික කැඳවීම අභියෝගය අම්මේ තාති දේපති අපි ඉන්න සමහර වෙලාවට අපි හිතුවට මම වැඩ ගොඩාක් කරනවායි කියලා සමහර වෙලාවට අපිම අපේ සුරක්ෂිත විදියට අපිව අපිව යම් කිසි දියකට අපි අපේ සුරක්ෂිත රාමු ඇස්සේ අපි කොටු වෙලා ඉන්නවා වෙන්න පුළුවන් දවසක් ඒත් මම ඉන්න ගමේ එක තාත්තා කෙනෙක් පාරේ යමින් මට ඇහෙනවා කියනවා අනේ අදනම් පොල් සම්බෝලයක් හදා ගන්නවත් අදනම් මුකුත් නැ පොල් ගෙඩියක් වත් හොයා ගන්න බැරි වෙයි කියලා තාත්තව තවත් මිතුරෙක්ට කියමින් යනවා මම දකිනවා මූණ බොඩා අඳුරු වෙලා එතනල රබර් ෆැක්ටරියක් තියෙනවා මම ඉන්න ස්ථානේ එතන දරපළමින් ඉන්නවා අපේ තරුණෙක් රබර් ෆැක්ටරියේ වැඩ කරන කම්කරු පුතෙක් තරුණෙක් ඔහු මේ දරපළන ඇස්සේ ඔහුට ඇහෙනවා අර තාත්තගේ අඳෝනාව අද දවසේ බඩගින්න විනාඩි 15ක් යන්න ඉස්සෙල්ලා මම බලාගෙන මම හිටියේ කුටිය වාඩි වෙලා මම දකින්නවා අර දරපළපු තරුණයා ඇවි එක පිම්මට වලල්ලක්වත් දාගන්නේ නැතුව කකුල් දෙකට පල්ලියවත් තියෙන මහා පොල් ගහක් නැගගෙන බඩගාගෙන බඩගාගෙන යනවා එක පැත්තකින් මට සතුටක් දැනුණා කතෝලික තරුණයෙක් දෙයියනේ දෙවියන් වහන්සේට මේ ස්තුතිවන්ත වෙනවා එහෙම කතෝලිකයෝ ඉන්නවා කියලා අපිට බලාපොරොත්තුවක් තියෙනවා පාපංශ කියන විදිහට. ඔහුට පුළුවන් වුණා ඔහුගේ රාජකාරිය පැත්තකින් තියලා අර තාත්තගේ බඩගින්න පාර යන කම්කරු තාත්තගේ බඩගින්නට සංවාදී වෙලා දුවගෙන ඇවිල්ලා පාදගෙන් අහන්න ඕනෙත් නෑනේ මොද පොල් ගහ අයිති ජනතාවටනේ කියලා දඩ බඩ ගාලා නගින්න පුළුවන් කම පිළිවදමට සතුටු වුණා. හැබැයි මම දුවගෙන එතනට ගියා හේතුව වලල්ලක්වත් නැහැ සාමාන්‍යයෙන් බදනා වලල්ලක් දාගත්තම තමයි මේ පොල් ගහේ නගින්න ලේසි මට තේරෙනවා මේ මහ විශාල පොල් ගහ මේක බඩ ගන්නවා මැදට ගිහිල්ලා යා ගන්න බෑ මගේ පපුව ඩිඩ්ඩික් ගන්නවා ඒ ඔහුට යා ගන්න බෑ දරපළමින් හිටිය හති දදා ඔහුට ආවේ කම්පනයක් හදවත කඩාගෙන ගියා අර තාත්තගේ අඳෝනාව ඇහුණම ඔහුට නිකන් ඉන්න බෑ දරුව බඩ ගින්නේ තාත්තගේ මේ පුතා දන්නවයි තාත්තගේ පවුලේ දරුව කීදෙනෙක් ඉන්නවද කියලා ලේච් අම්මා කෙනෙක් ඉන්නවා කියලා ඔහු බඩ ගන්නා පොල් ගහ මැදට ගිහලා නැග ගන්න බැරුව ඔහු මට පේනවා ඔහු බදාගෙන ඉන්නවා මම කිව්වා අනේ මල්ලි අමාරු නම් බහින්න අපි වෙන විදියකට කඩමු ඊට පස්සේ අයකෙක් කියනවා එතන ඉන්න කොල්ලෙක් නෑ නෑ ෆාදර් පොල් ගස් නැග්ගම බාගෙට බහින්න ඕනද මම දන්නේ නෑනේ ඌවා දැන් මගේ පපුව ඩිටික් ගාලා ගැහෙන්න ගත්තයි මේ කොළුවට නැග ගන්න බෑ හතිය දැන් බලන් ඉන්නකොට කරකිල්ල හැදෙනවා ඊට පස්සේ ඒ අනිත් තරුණයා කියන මට ඇහෙනවා නෑ නෑ ඔයා ඔහොම හිමින් හිමින් යන්න හිමින් හිමින් යන්න ගිහිල්ලා කොහොම හරි පොල් ගෙඩියක් දෙකක් කඩන්න කියලා ඒ අනිත් තරුණයා ශක්තිය දෙනවා මම බය වෙච්ච පාර රම නිරුත්තර වුණා මම හිතර මේ කොළුව වැටේ කියලා. නමුත් අනිත් තරුණය ශක්තිය දෙනවා බලාපොරොත්තුව දෙනවා. අන්න ඒ ශක්තිය තුල ඔහුට මොකද්ද කියන්නේ? ඔහු කියනවා එකක් දෙකක් හරි කඩාගෙන පල්ලෙහාට එන්න. ওই වගේම දෙකක් කඩලා රූටල යනවා පල්ලෙහාට මුළු බඩයි අත් දෙකයි ලේ හීරිලා. ඇයි ඔහුට එන්න ඉන්න බෑ. එච්චර ශක්තියක් නැහැ. බඩගින්න දැනුනම ඔහුට ඉන්න බැරි කමට ඔහු රූටලාවා හැබැයි පොල් ගෙඩියක් කඩලා බඩගින්න තාත්තල දුන්නා. අන්න ඒකයි පාප්වාංශය කියන්නේ ඔබ ඉන්න හුදකලාවෙන් සුවපහසුතල එළියට එන්න. ඒකට ලොකු මිලක් ගෙවන්න එක අමාරුයි. හැබැයි ඒක ඇතුලේ තමයි ක්‍රිස්තියානිය පණ ගැන්වෙන්නේ. එහෙනම් පාප්වාංශය කියනවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අපේ අභ්‍යන්තර අරගලයට අවදි වෙන්න අපි හැම කෙනෙක් තුලම මේ හොරා ඉන්නවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොරු තක්කඩියෝ ටිකක් ඉන්නවා අර වගේ ගහලා පෙළපු අපි තුල එන්න වෙනවා වෙන පුළුවන් හිතන්න ඊට පස්සේ පිළිච්ච තුවාල වෙච්ච පුද්ගලෙක් අපි තුල ඇති හිතන්නේ මම තුවාල වෙච්ච පුද්ගලයාද මේ උපමාවේ අපිට හම්බෙන්නේ එහෙම නැත්නම් පූජකයා අපි තුල ඉන්නවා ඇති සමහර ලාට පූජක මානසිකත්වයේ අධිකාරි බලය අපි තුලම තියනවා වෙන්න පුළුවන් සමහර ලාට අර ලෙවිවරයා තුල තිබ්බ ආකල්පය මම මොකටද ඔය ගිහිල්ලා අතේ කිලුට ගාගන්නේ කියන ආකල්පය අපි තුල වෙන්න පුළුවන් සමහර වෙලාවට යහපත් සමරිතානුවරයා අපි තුල ඉන්නවා වෙන්න පුළුවන් අවදි වෙන්න ඒ සියල්ල අපි තුල ඉන්නවා පාපාංශ කියනවා අවදි කරගෙන යහපත් සමරිතානුවරයාව අවදි කරගන්න කියලා අපෙන් ඉල්ලනවා ඉතින් ඒ නිසා අපි අවසාන කරනවා මේ සියල්ල සමග ඇත්තටම ජෝන් ක්‍රිසොස්තොමෝ කියන ශුද්ධවන්තයා අපිට කියනවා ෆ්‍රැන්සිස් දූත පාප්වහන්සේ එක තැනකදී අවසාන කරන්නේ කියනවා
ඇත්තටම ජෝන් ක්‍රිසොස්තොමෝ කියන ශුද්ධවන්තයාගේ යාඥාවක් වගේ පොඩි කවි සිතුවිල්ලක් තුලින් ඔබ ස්වාමින් වහන්සේගේ ශරීරයට ගෞරව කරන්න කැමතිය එතුමන් නිර්වතින් සිටින විට එතුමන්ට නිග්‍රහණ කරන්න ඔබ පල්ලියේ ස්වාමින් වහන්සේගේ ශරීරයට ගෞරව කරන්න කැමතියි ඒක හොඳයි හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබ එළියේ නිර්වතින් ඉන්න ඒ ක්‍රිස්තුස් වහන්සේටම නිග්‍රහ කරනවා හිතන්න ඊට පස්සේ කියනවා එම ක්‍රිස්තු ශරීරය පල්ලියේ අල්තාරේ දිලිසන ස්තරම් රෙදිපිලි වලින් ඔබ සරසන්නේ පල්ලියේ එළියේ එම ක්‍රිස්තු ශරීරය සීතලේ ගැහෙමින් වරහැලි සමග ඇදී වැටී සිටින විටදීය ජෝන් ක්‍රිසොස්තොමෝ කියන මේ ශුද්ධවන්තයා කියනවා ඔබ සත්ප්‍රසාද මංගල්‍යයට පූජාවට පඳුරු වලට උස්සවාසීයෙන් තොරන් ගහලා ලොකු විස්තර කරලා පල්ලිය සරසනවා අලුත් ටයිල් ගහනවා අලුත් දේවල් කරනවා පල්ලියේ ඉදිරිපස මදි දැන් අනිත් පල්ලියට වඩා ලොකුවට අපි හදන්න ඕන අපේ ෆැසඩ් එක ওই වගේ ලොකු මානසික විරුවක පැටලිලා ව්‍යාජ ක්‍රිස්තියානියේ හැබැයි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය අන්න අවුවේ පින්නේ ඉස්පිරිතාලවල මේ දවස්වල විඳවනවා එය දැකලා අවදි වෙන්න අන්න එතකොට ඔබ කරන නමස්කාරය දෙවියන්ට ප්‍රසන්න නමස්කාරයක් වෙයි එහෙම නොවුනොත් ඔබේ පූජාව නමස්කාරය දෙවියන්ට ප්‍රසන්න වෙන්නේ නැහැ කියලා පාප් වහන්සේ අපිට මතක් කරනවා ඒ අනුතුරෙන් අවදි වෙන්න උන්වහන්සේ ආරාධනා කරනවා හොඳයි ස්තුතියි අහගෙන හිටියට ජේසු පිටයි ඉවර කරන්න ඉස්සෙල්ලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපි කතා කරමු 10යි හරියටම අපිට පුංචි විනාඩි කීපයක් ගන්න පුළුවන් ඔබට මොන හරි අහන්න දෙයක් කියනවා නම් එකතු කරන්න දෙයක් තියෙනවා නම් මේ වෙලාව ඔබට පුළුවන්